නමස්කාර කරමු ප්‍රශංසා කරමු කී දෙනෙක් සූදානම්ව ඉන්නවද උන්වහන්සේව නම දෙන්න ඔබ නරඹන්නේ වෙන්න එපා මම බොහොම ප්‍රේමෙන් ඉල්ලා සිටිනවා වටපිට බලන් දෙපා හරි මොකද මේ මෙතන ගහන අය දිහා බලන්නත් එපා ඔබ ඔබ තනි වෙලා උන්වහන්සේව ඔබ නම දෙන්න උන්වහන්සේ ඔබගේ ස්වාමියා ඔබගේ අයිතිකාරයා ඔබගේ එඬේරා ඔබට සපයන්නා වූ දෙවියන් වහන්සේ ඔබ මේ වෙලාවේ මේ ගීතිකාව ගායනා කරන අතරේ ඔබ ටිකක් මතක් කරන්න ඔබගේ ජීවිතේ ඒ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ ඔබට කරපු යහපත් දේ ගැන ඔබට නොලබුණු දේවල් ගැන කනස්සලු වෙන්න එපා මේ වෙලාවේ ඔබ කනස්සලු වෙන වෙලාවක් නෙමෙයි මේ වෙලාව උන්වහන්සේගේ නාමය ඔසවන වෙලාවයි මේ වෙලාව උන්වහන්සේගේ නාමය වර්ණනා කරන වෙලාවයි ඒ නිසා ඔබ මේ වෙලාවෙත් ඔබගේ ගැටලු ප්‍රශ්න ගැන ඔබ මේ වෙලාවේ ඒව ගැන කල්පනා කරන්න එපා. ඒවා යේසුගේ පාමුල තබන්න. ඔබ උන්වහන්සේට නමස්කාර කරද්දී ප්‍රශංසා කරද්දී සැබෑ කමින් යේසුස් වහන්සේ කාරණා ගැන ක්‍රියා කරන්න යනවා. හලෙලූයා. ඒක නෙමෙයිද දේව වචනේ අපිට දෙවියන් වහන්සේගේ වචනේ ලියලා තිබෙන්නේ හිරගෙදර ඉන්නකොට මොනවද කරේ? ඒ අය ප්‍රශංසා කරා. ඒ අය තමන්ගේ කීයක් කෝටු පාර වැදුනද කියලා කල්පනා කරේ නෑ. ඇඳුම් ඉරුණා නේද? ඒක කල්පනා කරේ නෑ. ඔවුන් දෙවියන් වහන්සේගේ නාමයේ සෙව්වා. මොකද ඒ දෙවියන් වහන්සේට ඔවුන්ගේ හදවත තුල මහත් ප්‍රේමයක්, ආදරයක්, භක්තියක් තිබුණා. ඒක නිසා ඔවුන්ගේ කෝටු පාරට වඩා, හිර ගෙදරට වඩා ඒවා අභිභවා. ඔව් දෙවියන් වහන්සේගේ නාමයේ සෙව්වා. ඔබ එතනට එන්න. ඔබ එතනට ඇවිල්ලා උන්වහන්සේව නමදින් ප්‍රීතියෙන් කවුරුත් මූණ එල්ලගෙන ඉන්න එපා දේව පාමුල උන්වහන්සේගේ පාමුල අපි ප්‍රීති වෙමු අපි උන්වහන්සේව නමදිමු හලෙලූයා ප්‍රශංසා වේවා අත්පොල සන්නාත දීලා ඔබට අත් දෙකක් දීලා තිබෙනවා ආ හැකි අය හොඳට අත්පොල සන්නාත දීලා මුඛේ ඇරලා ශබ්ද නගලා මුළු ආත්මයෙන් බුද්ධියෙන් ශක්තියෙන් උන්වහන්සේව මේ උදෑසන නමදින්න හලෙලූයා හලෙලූයා රබශාලවන්දර ලවන්දර දිව්‍ය සිතේ මිහිර ඇති ජීවන ධාරා කලාවසින්න සිත තුල සාමය දේ දිව්‍ය සිතේ මිහිර ඇති ජීවන ධාරා කලාවසින්න සිත තුල Yeah.
සදාකාල ප්‍රේමයෙන් උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ උතුම් වූ මාර්ගයට උන්වහන්සේම මනුස්සකයක් දරාගෙන මේ පොළොවට ඇවිල්ලා ඔබ මම වෙනුවෙන් උන්වහන්සේගේ මුළු ජීවිතය උන්වහන්සේ පූජා කරා ආමෙන් හැලෙලුයා ඒ මහත් වූ සදාකාල මාර්ගය ඔබට මට උන්වහන්සේ විවෘත කරා පාපෙන් ශාපෙන් අන්ධකාරෙන් උන්වහන්සේ ඔබව උන්වහන්සේ මිදෙව්වා ආලෝකයට ගෙනාවා ස්වර්ගීය ආධිපත්‍ය අපි කවුද ස්වර්ගීය ආධිපත්‍ය ලබන්නේ නමුත් යේසුස් වහන්සේගේ දරුවෙක් වීම කරණ කොටගෙන යේසුස් වහන්සේගේ පුත්‍රයෙක් වීම කරණ කොටගෙන ඒ ස්වර්ගයේ ඵලය ස්වර්ගයේ ආධිපත්‍ය උන්වහන්සේ ඔබට මට දීලා ඉවරයි හැලෙලුයා අපි මොන වගේ වාසනාවන්ත සෙනගක්ද මොන වගේ ආශිර්වාදලා සෙනගක්ද හාලෙලු අපි නැගිටලා අපේ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරමු උන්වහන්සේට නමස්කාර කරන් හැමෝම දෙනෙත් වසාගෙන හාලෙලුයා රබශාලවන්ද හැමෝම ඔබගේ දෑත් ඉහළට ඔසවලා උන්වහන්සේට ස්තුති කරන්න ඔබට දුන්නා වූ කැලවීම ගැන ස්තුති කරන්න කොච්චර දේවල් තියෙනවද උන්වහන්සේට ස්තුති කරන්න අද ඔබ මේ වෙලාවේ මම කිව්වම හිටගත්තේ ඒ උන්වහන්සේගේ කරුණාව නිසා ඔබගේ දෑත් දෙක ඔබ ඉහළට එසෙව්වේ උන්වහන්සේගේ කරුණාව නිසා හාලෙලූයා රමශන්දොරලබා නමස්කාර කරන්න හැමෝම නමස්කාර කරන්න ඔබට ඇහෙන්න ඔබගේ කටහඬ ඔබට ඇහෙන්න නමස්කාර කරන්න ඔබ කොතන හිටියත් දෙවියන් වහන්සේගේ ඒ ආලේපය දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය ඵලය මේ ස්ථානයේ තිබෙනවා හැලෙලූයා
ඒ උන්වහන්සේගේ නාමයෙන් අපි රැස් වෙන තැන උන්වහන්සේ ක්‍රියා කරනවා ඒක සතුරන්න වළක්වන්න බෑ හැලෙලුයා හැලෙලුයා ස්වාමිනිය අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා ඔබ අපේ ජීවිතේ කර දෙවෙන්නා වූ අපිට දුන්නා වූ මහත් පැලවීම ගැන ස්වාමිනිය අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී ඔබගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේ අපිව කැඳෙව්වා ස්වාමිනී අපේ හොඳක් නිසා නෙවෙයි අපේ යහපත්කමක් නිසා නෙවෙයි ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ඔබගේ අනුකම්පාව නිසා ඔබ වහන්සේ අපි ගැන සදා කාලේ අරමුණ තිබුණු නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා හැලෙලුයා හැලෙලුයා ඔබගේ ප්‍රේමය පුදුමයි ස්වාමිනී ඔබ වහන්සේගේ දයාව පුදුමයි ස්වාමිනී කිරිමව අපිව අත්හැරියත් ඔබ වහන්සේ අපිව අත්හරින්නේ නැහැ ස්වාමිනී අපිව කවුරු ස්වාමිනී සුළු කරත් ඔබ වහන්සේ අපිව සුළු කරන්නේ නැහැ හැලෙලුයා මහිමය වේවා රබ ශලබල බන්දෝරියා රිබෙලියා ලබ ශන්දල බල බල බන්දේරි හැලෙලුයා මහිමය වේවා ඔබ යහපත් ඔබ යහපත් හොඳට මුඛය අරලා කියන්න ඔබ යහපත් ඔබ සර්වඵලධාරී ඔබ සර්ව පරාක්‍රම ඒ විශ්වයේ මැවුම් කාර්යා ඒ ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ අයිති කාර්යා හැලෙලුයා රිමෙරියා ලකබෂිකොරලවා හැලෙලුයා සුදාත්මනි ඔය කිනිකාව ස්පර්ශ කරන්න දෙවියන් වහන්සේගේ ආඥානනි ඒ කිනිකාව ස්පර්ශ කරන්න ඒ කිනිකාට ඔබගේ ආලේපය ඕ සුද්ධාත්මයන් වහන්සේගේ ඒ මඟ පෙන්වීම ස්පර්ශය හැලෙලුයා නමස්කාර වේවා දොරලබ ශන්දරලබ රබන්දුරලබ බන්දර මුළු හදවතින් උන්වහන්සේව නමදින්න මුළු සිතින් උන්වහන්සේව නමදින්න මුළු ආත්මෙන් උන්වහන්සේව නමදින්න හැලෙලුයා ක්‍රියා කරන දෙවි කෙනෙක් අපිට සපයන දෙවි කෙනෙක් අපගේ ප්‍රශ්න වලින් ගැටළු වලින් අපිව නිදහස් කරන දෙවි කෙනෙක් හැලෙලුයා ස්වාමීන් ඔබගේ නාමයේ පුදුමයි ඒ නාමය බලවත්යි Hallelujah, Rabba Shandala Barabara Hallelujah, Rabba Shala Barabandori, Hallelujah. Hallelujah. Abigaina Karanianama Obanama Dinata Mamava Swamini Obohan said that he prayed me in his heart. Obey him at the Avila in name. උන්වහන්සේට ආදරය නිසාද ඔබ මෙතන ඉන්නේ ඔබ සැබෑ ලෙස හිතලා බලන්න ඔබ උන්වහන්සේට කොච්චර ආදරෙයිද කියලා ඔබ හදවතෙන් විමසලා බලන්න මම කියන නිසා නමස්කාර කරන්න එපා මම කියන නිසා දෑත් ඔසවන්නත් එපා ඔබ උන්වහන්සේට ආදරේ නම් ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවා නම් අවංක ලෙස උන්වහන්සේව නමදි ඔබගෙන් මගෙන් ඉල්ලුවේ රන් මුතු මොනවද දේවල් නෙමෙයි උන්වහන්සේ ඔබගෙන් ඉල්ලුවේ අවංකකමින් ලැබු නැගෙන ඒ නමස්කාරයේ ප්‍රශංසාව පමණයි ඒ නිසා උන්වහන්සේව නමදින්න උන්වහන්සේට ඇති ප්‍රේමය නිසා උන්වහන්සේව නමදින්න දේවදාසයෝ කීන නිසා වචනය නිසා නමදින්න එපා මේක කරදරයක් කරගන්න එපා සැබෑ කමින් උන්වහන්සේව නමදින්න හැලෙලුයා ඔබ නම දිදින්නට ආවෙමි සමිතේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා වැටුනි ඔබ වෙත පුදවිලා ඔබ මාගේ Sabima, Elum, Karu.
කරපු පුදුම දේ ඔබ හැරිලා බලන්න ඔබ නිශ්චල වෙලා සුළු මොහොතක් මෙනෙහි කරන්න මොන වගේ ප්‍රේමණීය දෙවි කෙනෙක්ද ඔබ මම අදහන්නේ උන්වහන්සේ මොන වගේ ප්‍රේමයක් ඔබට මට දැක්වුවද මුළු ලෝකයට උන්වහන්සේ කොච්චර ප්‍රේම කරාද ඒක නිම නොවන ප්‍රේමයක් ඒක සදාකාලික ප්‍රේමයක් මේ පොළවේ ප්‍රේමය ආදරය මේවා తాවකාලික දේවල් ඒවා නැති වෙලා යනවා පහ වෙලා යනවා වෙන් වෙලා යනවා නමුත් දෙවියන් වහන්සේ සදාකාල ප්‍රේමයෙන් ඔබට මට ප්‍රේම කරා ඔබගේ ජීවිතේ කොච්චර පුදුමද බලවත් දෙවියන් වහන්සේ කරලා තිබෙනවා එදා ඊශ්‍රායෙල් සෙනඟ රතු මුහුද ගාවට ආවම ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ
මොනවද වෙන්න යන්නේ කියලා දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ උන්ට මාර්ගය පිළියෙල කරා. හැලෙලූයා. සෙනගට ලොකු ප්‍රශ්නයක්. ආහාර කොහොමද? රැකියාවල් මුකුත් නැහැ. පොරොන්දුවේ දේශයට ගමන් කරන ගමෙන් ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ මන්න වටුව තුලින් දෙවියන් වහන්සේ උන්ට ආහාර සැපෙව්වා. උන්ගේ පාවහන් ගෙවුනේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය ජලය උන්වහන්සේ දුන්නා. ඒ දෙවියන් වහන්සේ මේ වෙලාවේ අපි ඔසවමින් ඉන්නේ. අපි නම දෙමින් ඉන්නේ. හැලෙලූයා. අපි දෑත් ඔසවලා හොඳට මුඛේ අරින්න ඔබ. ඔබගේ දෑත් ඉහළට ඔසවන්න. හොඳට ඉහළට ඔසවන්න. ඔබ කොතන හිටියත් කමක් නැහැ. ඉහළට ඔසවලා ස්වාමීනි ඔබට ස්තුති. මගේ ජීවිතේ, මගේ දරුවන්ගේ ජීවිතේ, මගේ පවුල තුල කරපු පුදුම දේ ගැන ස්තුති කියලා ඔබගේ මුඛේ හොඳට හොඳට ශබ්ද නගලා. හාලෙලූයා ස්වාමීනි ඔබට ස්තුති. ඔබට ස්තුති. ඔබට ස්තුති. ස්තුති කියන්න. උන්වහන්සේට ස්තුති කරන්න. ඔබට ස්තුති ස්වාමීනි. ඔබට ස්තුති. ඔබට ස්තුති. ඔබට ස්තුති. ස්වාමිනි මගේ පවුල තුල, මගේ ජීවිතේ, මගේ දරුවන්ගේ ජීවිතේ ස්වාමිනි කරපු පරවන්ත දේ ගැන ස්වාමිනි මම ඔබට ගෞරව කරනවා. මම ඔබට වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමිනි අද මේ තැන ඉන්නේ ඔබගේ කරුණාව නිසා, ඔබගේ ප්‍රේමය නිසා, ඔබගේ අනුකම්පාව නිසා, ස්වාමිනි ඔබගේ දයාව නිසා, ස්වාමිනි සතුරා, ස්වාමිනි විවිධ පැතිවලින් ආවා. නමුත් ඔබ වහන්සේ අපිව ඒ සෑම දෙකින් ගලවලා ස්වාමිනි සාරවත් තැනකට ඔබ වහන්සේ ගෙනාවා. ස්වාමිනි ඔබට ස්තුති කරනවා. ස්තුති කරනවා. හැලෙලූයා. හැලෙලූයා. රබශාලබන්ද. හැලෙලූයා. ප්‍රශංසා වේවා. හැලෙලූයා. හැලෙලූයා. උන්වහන්සේ අපිට ප්‍රීතිය දීලා තිබෙනවා. හැලෙලූයා. කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද මේ උදෑසන? හැලෙලූයා. උන්වහන්සේ ප්‍රීතිය උන්වහන්සේ අපිට දීලා තිබෙනවා. ඔබගේ ජීවිතේට බොහෝ සතුරා විවිධ බාධක ගේන්නේ නැති. නමුත් දෙවියන් වහන්සේ සියල්ල බිඳ හෙළමින් ඔබව මාව ඉදිරියට ගෙනල්ලා තිබෙනවා. හැලෙලූයා. ඔබ මම ආව නෙවෙයි. උන්වහන්සේ ඔබව මාව ගෙනල්ලා තිබෙනවා. හැලෙලූයා. ප්‍රශංසා වේවා. හැලෙලූයා. ආමෙන්. හැලෙලූයා. සමදා ප්‍රීතිය මගේ යේසුස් මාර්ගයේ Hallelujah. Amen. Hallelujah. 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 Hallelujah.
දරුවන් වෙනුවෙන් ඔබ වගේ ක්‍රියා කරන වෙන දෙවි කෙනෙක් නැති බව ඔබ වහන්සේගේ වචනේ තියෙනවා. ඔබ අපිට ආදරේ. ඔබ අපිව විනාශ වෙන්න දෙන්නේ නැහැ. සතුරු මොන දේ උපායවල් යෙදුවත් ඔබගේ බලවන්ත හස්තෙන් ඔබ වහන්සේ අපි ඉදිරියට ගෙන යනවා. හැලෙලුයා. අපි අත්වල සන්නාදයක් දෙමින්. හැලෙලුයා. දෙවියන් වහන්සේගේ නාමය. හැලෙලුයා. රිබෙරියා ලබසාගරන බහින. රිබෝරා ලබසි බානා. විකාරිය ලබසාන්දර ලබහින. Hallelujah, Hallelujah, Prashansa Veva, Hallelujah, Hallelujah, Stuti Veva. Amen. Deviyan Vahansage Aatme Yama Kopeta Kata Karla Tibenwana, Obage Siti Vili Obage Kalpana Neve, Deviyan Vahansage Aatme Shuddhaatme Nan Vahansi, Obate Yama Khenge Uwana, Kipa Denek Ekapita Kata Karan Nyan Nepa Hangavala Tienwana, එක්කෙනෙක් කිව්වට පස්සේ අනිත් කෙනා කියන්න එහෙම සුද්ධාත්මයන් වහන්සේ කතා කරලා තිබෙනවා නම් ඔබට මේ අවස්ථාව ගන්න පුළුවන්. හල්ලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා. ග්ලෝරා බශාන්තර බලබන්තර. එසේත් නොමැති නම් අපි සීල දෙනා වාඩි වෙමු. උන්වහන්සේ අපිට කතා කරනවා ඔබට ඇහුණා උන්වහන්සේ වෙතට හැරිලා එන්න හැරිලා එන්න නම් ඔබ කොතනද ඉන්නේ ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගය තුල කැමැත්ත තුල ඉන්නවා නම් නැවත හැරෙන්න දෙයක් නැහැ නමුත් ශුද්ධාත්මෙන් වහන්සේ අපිට කතා කරනවා හැරිලා එන්න ඒ කාටද කතා කරන්නේ අනිත් අයට බෝලේ පාස් කරන්න එපා මට නෙවෙයි අරයට කියලා හිතන්න එපා ඔබට නම් ඔබට තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ හැරිලා උන්වහන්සේ වෙතට එන්න. ඔබ ඉන්න තැනින් උන්වහන්සේ වෙතට හැරෙන්න සම්පූර්ණයෙන්ම හැරෙන්න. අකීකරු පුත්‍රයා සිහි උපදවා ගත්තා. කල්පනාව ආවා. ඌරු කෑම කනකොට සිහි කල්පනාව ආවා මට මොකද්ද උනේ කියලා. එනිසා ඔබ යම් කෙනෙක් එක්කෙනෙක් වෙන්න පුළුවන්. උන්වහන්සේ කැමති නෑ ඔබ විනාශ වෙනවට. උන්වහන්සේට ඕන ඔබ උන්වහන්සේ වෙතට ඔබ ඉන්න තැනින් හැරිලා උන්වහන්සේගේ ආලෝකයට උන්වහන්සේගේ අභිමුඛය තුල ඔබ ජීවත් වෙනවාට ගමන් කරනවාටයි උන්වහන්සේ කැමති. හැලෙලූයා. ආමේන්. අපි තව එක ගීතිකාවක් ගායනා කරලා අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ කතා කරපු දේ සුළුවෙන් හිතන්න එපා. පරණ ගිවිසුමේත් අලුත් ගිවිසුමේත් දෙවියන් වහන්සේ කතා කරපු දේවල් සුළු කරලා සැහැල්ලුවෙන් හිතලා ලොකු ප්‍රශ්නවලට සාමූහික ලෙස පෞද්ගලික ලෙස මූණ දින්නු කතා
ජීවමාන දේ දෙවියන් වහන්සේගේ වචනේ තුල තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ හඬ සුළු කරන්න එපා. දෙවියන් වහන්සේ කතා කරන දේ සුළු කරන්න එපා. හරි හොඳයි අපි මේ ගීතිකාව ගායනා කරලා ඉන්පසුව පාස්ටර් සුදාන්ත සෝදානම් වෙලා ඉන්නවා දෙවියන් වහන්සේගේ වචනය අපිට ගෙනෙන්න. හොඳයි අපි මේ ගීතිකාව ගායනා කරමු. Rajuni Ma Swamini Ma Dhyanaka Gayannevi Diviya Mage Oba Mai Raja වචනයට සමන් දෙන්න යනවා මම ඉතා ඉක්මනින් ආරාධනා කරනවා බ්‍රදර් සමන්ට ඇවිල්ලා දේව වචනය බාර කරලා යාඥා කරන්න ඉන්පසු ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පාස සුදන්තට දෙවියන් වහන්සේගේ වචනය අපට ගෙනෙන පිණිස අපි යාඥා කරමු මම හිතුවේ නෑ දේ වචනය බාර කරලා මට යාඥා කරන්න ලැබෙයි කියලා නමුත් මම පිටිපස්සේ ඉඳගෙන යාඥාවෙන් සිටින මොහොතේ මගේ ආත්මයට පෙළඹෙව්වා පාස මදුසගේ දුව ගැන යාඥා කරන්නයි කියලා. ඉතින් මට යාඥා කරන්න අවස්ථාව ලැබිච්ච නිසා මන් දරුවව කැඳවලා අරගෙන ආවා. අපි එක්සිට් වෙලා මේ දරුවා ගැන යාඥා කරමු ස්වාමින් වහන්සේ දරුවට කරුණාව ප්‍රඥාව දැනගන්න දෙන්න කියලා. ඒ වගේ සියලුම වසංගත රෝගවලින් නපුරු බැල්මල් වලින් නපුරු සිටිවිලි වලින් දරුවව ආරක්ෂා කරන්නත් කියලා. ඒ වගේ දරුවාගේ ශාරීරිය ගැන අපි දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් බාර කරලා අපි එක්සිට් වෙලා යාඥා කරමු. මොකද අපි සබාව පවුලක් වුණාම මේ දරුවා අපේම දරුවෙක් මගේම දරුවෙක් කියන හැඟීම උඩ අපි මේ දරුවා ගැන දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. මගේ රත්තරන් දෙවි පියාණනි ඔබ වහන්සේගේ ජීවමාන දෑතට මේ දියණියව බාර කරනවා දෙවියන් වහන්සේ.
ස්වාමිනි මේ දියණියගේ දෙමාපිය ඔබ වහන්සේගේ දේව දාස දාසීන් ඔබ වහන්සේගේ රාජ්‍යයේ වැඩ කරන අය ඔබ වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන අය බරක් අරගෙන ස්වාමිනි ඒ සියල්ල කරන්නා වූ මොහොතේ අපි ඔබ වහන්සේගේ දෑතට මේ දියණිය බාර කරනවා මොකද දෙවියන් වහන්සේ දෙමාපිය ඔබ වහන්සේගේ රාජ්‍යයේ වැඩ කරන කල දරුවන්ව බලා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නමුත් ස්වාමිනි සෑම මොහතකම ඔබ වහන්සේ දරුවන්ගේ බැල්ම තුල දරුවන්ගේ ඇල්ම තුල දරුවන්ගේ සිටිවිල තුල දරුවන්ව රැකවල් කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා ස්වාමිනි අපි ඔබ වහන්සේට මේ දියණියව ඔබ වහන්සේගේ ජීවමාන දෑතට බාර කරලා යාඥා කරනවා දෙවියන් වහන්සේ මේ දරුවට විරුද්ධව තියෙනා වූ ස්වාමිනි සියලු සතුරු බාධාවල් ලෙඩ රෝගවලින් වසංගත රෝගවලින් මේ දරුවව ආරක්ෂා කරන්න කියලා යාඥා කරනවා දෙවියන් වහන්සේ යේසු වහන්සේගේ නාමයෙන් ආමෙන් අපි යාඥා කරමු වචනය බාර කරලා මුළු විශ්වයම මැවුම්කාරෝ දෙවි පියාණනි ඔබ වහන්සේගේ ජීවමාන දෑතට ඔබ වහන්සේගේ දාසයව බාර කරනවා දාසයා ගේන්නා වූ වචනය බාර කරනවා ස්වාමිනේ ඒ වචනේ කරන කොටගෙන අපි එකිනෙක කෙනාට වෙන් වෙන් වශයෙන් කතා කරන්න කියලා ඉල්ලනවා දෙවියන් වහන්සේ පියාණනි ඔබ වහන්සේ දාසයව ඉසපටන් දෙපතුල් දක්වා ඔබ වහන්සේ ආලේප කරලා ඒ සුද්ධාත්මයන් වහන්සේ දාසය තුළට පැමිණිලා දාසයගේ තොල් ස්වාමීනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා බාර කරලා යාඥා කරනවා දෙවියන් වහන්සේ පියාණනි ඉස්පිල්ලා කැළපිල්ලා පාපිල්ලා නැර ස්වාමීනි සෑම වචනයකින්ම සෑම අකුරකින්ම ඔබ වහන්සේ ස්වාමීනි මේ සෙනගටද කතා කළ මැනව අපි ඔබ වහන්සේගේ දෑතට දාසයා සෙනගත් ඔබ වහන්සේගේ හස්තයට බාර කරලා යාඥා කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් හැලෙලූයා දෛ ස්වාමීන් වහන්සේට ශුදි ප්‍රේමණීය දේව දරුවෙනි අද දෙවියන් වහන්සේගේ අභිමුඛයට රැස් වෙලා තිබෙනා වූ ඔබව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන පිළිගනු ලබනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වෙන්නා වූ ඔබවත් ඉතාමත් ආදරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන පිළිගනු ලබනවා. රයිට් මම හිතන ඔබට මතක ඇති දැන් සතියකට ඉස්සෙල්ලා සති දෙකක් වෙනවා මම මේ ස්ථානේ ඇවිල්ලා බෙදාගනු ලැබුවව ස්වාමින් වහන්සේගේ වචනේ මතකයි නේද රයිට් ප්‍රේමණීය දේව දරුවෙනි අපි ඒ වෙලාවේ අපි කතා කරා ඒලි කියන පූජකවරයෙක් හිටියා එයාට දරුවෝ දෙන්නෙක් හිටියා ඒ දෙන්නගේ නම තමයි ඔප්නි සහ පිනහස් මේගොල්ලෝ පව් කරාම දෙවියන් වහන්සේ මේගොල්ලන් ඉවත් කරා ඒලිත් මැරුණා එතකොට ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේගේ පුංචි දරුවෙක්ව හිටියත් සාමුවෙල්ව දෙවියන් වහන්සේ ඉදිරියට ගෙනාවා ඊට පස්සේ ගිවිසුම් පෙට්ටිය මේගොල්ලන්ට අහිමි වුණා පිලිස්සිවරු අරගෙන ගියා අවුරුදු 20ක් වහල්කම් කරනු ලැබුවට පස්සේ සෙනග ඇවිල්ලා සාමුවෙගෙන් අහනවා ඇයි අපි මේ වහල්කම් කරන්නේ පිලිස්සිවරුන්ට අපි ඇයි බය වෙලා ඉන්නේ දෙවියන් වහන්සේගේ සෙනගක් අපි එතකොට ඇයි අපි මේ තත්ත්වේ ඉන්නේ සාමුවෙල් පහදලා දුන්නා ඔගලන්ගේ මුතුන් මිත්තෝ සීයලා තාත්තලා ආච්චිලා පව් කරා දෙවියන් වහන්සේ අකමැති කරන දේ කරා ඒක නිසා දෙවියන් වහන්සේ ඕගල්ලන්ට උපකාර කරන්න නැතුව ඉවත් වුණා ඊට පස්සේ සාමුවෙල් කිව්වා සෙනග ඇහුවා අපි දැන් මොනවද කරන්න ඕනේ මේක හරි ගස්ස ගන්න මතකයි නේද අමතක කරන්න එපා දේව වචනේ අමතක කරන්න එපා සෙනග ඇහුවා අපි මොනවද කරන්න ඕනේ එතකොට සාමුවෙල් කිව්වා සියලු දෙනා එන්න කොහෙටද මිස්පාවලට මම ආදරෙන් ඉල්ලනවා කරුණා කරලා ඔයගලගේ හෑන්ඩ් ෆෝන් ඕෆ් කරගන්න සයිලන්ට් දැම්මමත් ඔක ගුරු ගාලා වයිබ්‍රේට් වෙනවා ඒක නිසා හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කරගන්න. ඒමේ යන්න එපා. අවශ්‍යම හේතුවකට ඇරෙන්න පල්ලියෙන් එළියට යන්න එපා. දේශකයාටත් අහන මනුස්සයන්ටත් බාධාවා.
Ekanisa, Daruekta, Eliate, and Nonina, Vatrutika Bonona, Kamakne Namut, maybe lava Dame Satura Boho de game. Ternad Karuna Karla, we Kamare, Katagra and Nepa, Kati, Isra, Den, Ugula, Katando, Alheno made. Hurry. Then Devian Mahaseke, Vachane, Kineka, Api, Grahane, Karagan Navashai. They were Vachanet, Virudu, Satura, Bo de Karana, Matat Badakar, no Badat Badakar. E Badat did in Nepa. Ternad Kocher Pali Avat Devian Mahaseke, Vachane, Obe Abiantre, Gienet, Tangoba Vedakne. ඔබ ගැලවිමල බල අවුරුදු 20යි 5යි 10යි වැඩන්නේ නැහැ දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ අභ්‍යන්තරේ නැත්තම්. දේව වචනේ අභ්‍යන්තරේ නැති කිතුනුවා හරියට මොන වගේ දන්නවද? අද කාලේ තියෙන මාළුපාන් වගේ. දැකලා තියෙනවද මාළුපාන්? හරි ලස්සනයි පුම්බල තියෙනවා ලොකුවට තියෙනවා. අපි මොකද කරන්නේ? මේක අරගන්නවා මාළුපාන්. ඒකේ මාළු නැහැ. පාන් විතරයි. ඕක කාගෙන කාගෙන යනකොට චූට්ටක් තියෙනවා අන්න ඒ වගේ දේව වචනේ අභ්‍යන්තරේ නැති කිතුනුවා හරියට මේ අද කාලේ තියෙන මාළු පාන් ගෙඩි වගේ දැකලා තියෙනවද මේ හෝටල් ඩි මංජු එකේ තමයි ලංකාවේ තියෙන හොඳම අල බෝල තියෙන්නේ දැකලා තියෙනවද අල බෝල අල බෝල වල අල නැහැ මොනවද තියෙන්නේ මඤ්ඤොක්කා අන්න ඒ වගේ දේව වචනේ අභ්‍යන්තරේ නැති කිතුනුවා හරියට ඒ වගේ හොඳට පිම්බිලා ඉන්නවා නමුත් ප්‍රශ්නයක් ආවම ගැටලුවක් ආවම කඩාගෙන වැටෙනවා ඒක නිසා දෙවියන් වහන්සේගේ වචනේ හොඳට අල්ලගන්න දේව වචනේ කියවන්න මෙනෙහි කරන්න ගෙදර කියවන්න අවස්ථාවක් හම්බෙන්නේ නැත්නම් අඩුබගානේ පල්ලියටවත් ඇවිල්ලා වචනේ හොඳට සමන් දෙන්න මේ කාලය ග්‍රහණය කරගන්න අපෙන් උදුර ගන්න පිණිස යක්ෂයා බොහෝ වෙර දරනවා තේරුණාද මං තව රහසක් කියන්නද? දේව වචනේ අභ්‍යන්තරේ නැති මිනිසයා තමයි එක එක මිනිස්සු ගාවට ගිහිලා යාඥා කරවගන්නේ. අලුතෙන් ආපු ඇදිරිවන්තෙක් නම් කමක් නැහැ. ඔබේ ඇදහිල්ල නිර්මාණය වෙන්න ගොඩ නැගෙන්න මාසයක් දෙකක් කල් ගන්න. මාසයක් දෙකක් තුනක් ගියාට පස්සේ මම හිතන්නේ ඔබ අලුත් ඇදිරිවන්තෙක් කියලා. ඔබ පරණ ඇදිරිවන්තෙක්. තේරුණාද? ඒක නිසා සමහරක් ඇදිරිවන්තයෝ පල්ලි එනවා දේව වචනේ නැති කමින් මොනවද කරන්නේ වෙන වෙන අය ගාවට යනවා ඔබේ ප්‍රශ්නෙට ඔබයි යාඥා කරන්න ඕනේ සුද්ධ යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මොකද්ද කියන්නේ කියවන්න පුතා ඔයා මා තුල ඉන්නවනම් මගේ වචනේ ඔයා තුල ක්‍රියාත්මක වෙනවනම් ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ ඔයා ඕන දෙයක් ඉල්ලන්න මම ඔයාට උත්තර දෙනවා Shudoyan Pahalosini Parichede, Hatveni Padekevan. Nubala, Ma Tulehi Pavatin no nam, Mage Vachane, Nubala Tulehi Pavatinam, Nubala Kamati dea Kilan, Evita Nubalata Denulebe. Ah, I give an ago, what a mighty Vedicaran Krishanka. Ah, Nubala Ma Tulehi Pavatin no Nubala Ma Tule Pavatino anang, Mage Vachane, Nubala Tulehi Pavatina. Ah, Devian Mahasege Vachane Apitula Tienoana. Nubala Kamati dea Kilan. I know. Evita Nubalada denu labe. Munada Devian Mahasege Vachane kiyanne. Oya ona deyak illanna. Man thula innona mage vachane wa thula thiyenona. Eka Swamin Wahanse porondu wenawa. Mama oyata denawa. Amen. Eka nisa premaniya deva daruweni oba taruna daruwek unath taruna malupan gediyak wenna epa. Munada wennona deva vachane athule thiyennone. Deva vachane පොඩක් කඩපු ගමන් දේව වචනේ එළියට එනවා පොඩක් ඔබ කොණිටපු ගමන් දේව වචනේ එළියට එනවා පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් වචනේ එන්නේ ඔබ වෙතට වචනේ නැති වුණොත් මොනවද පිරෙන්නේ ලෞකික දේවල් වලින් රයිට් අපි ආයි දෙවියන් වහන්සේගේ වචනේට එමු රයිට් මාව එක එක පැතිවලට ගෙන යනවා දැන් අපි කතා කරමින් නිතියේ ගිය සතියේ ලැබෙන සතියේ කරුණ ලැබුවා වූ දේශනාව ගැන දැන් ඊශ්‍රායල් සෙනග අවුරුදු 20ක් වහල්කම් කරා පිලිස්තියාට සෙනගවිල් අහනවා සාමුවෙල් අනාගත වක්තෘතුමාගෙන් අපි මොනවද කරන්න ඕනේ මේ තත්වයෙන් ගැලවෙන පිණිස ජය ගන්න පිණිස සාමුවෙල් කියනවා එන්න ඔක්කොම මේගොල්ලෝ මොකද්ද ස්ථානය මුර කොටුව කියලා මං කිව්වා කොහෙද මිස්පාට එන්න සෙනග ඔක්කොම මිස්පා වලට ආවා
ඇවිල්ල පසුත ඇවිලි වුණා හැඩුව වරද හදාගත්ත නිරහරව යාක්ෂා කරා එතකොට පිලිස්සිවරු ආවා ඊශ්‍රායෙල් සෙනගට පහර දෙන්න අවුරුදු 20ක් නිශ්චලව හිටපු දෙවියන් වහන්සේ එදා ක්‍රියාත්මක වුණා ඇයි සෙනග මේ පසුත ඇවිලි වෙනකොට දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනග වෙනුවෙන් ක්‍රියා කරන්න පටන් ගත්තා ඔබ දන්නවා මේ දේවල් දැන් right එතකොට සෙනග පිලිස්සිවරුන්ව පරාජය කරා අවුරුදු 20කට පස්සේ දැන් ප්‍රේමණීය දේව දරුවෙනි දැන් ලෙවි ගෝත්‍රයෙන් පැමිණුණා වූ මේ පරම්පරාවෙන් පැමිණුණා වූ පූජක වංශය ඉවරයි එලීගෙන් ඉවරයි ඔප්නිසා පිනහස්ගෙන් ඉවරයි දැන් ඇවිල්ලා පූජකයා තමයි කවුද සාමුවෙල් අනාගත වක්ෘතුමා සාමුවෙල් අනාගත වක්ෘතුමා එයා තමයි මුළු ඊශ්‍රායලයේ පූජකයා එයා තමයි දෙවියන් වහන්සේට මෙහෙ කරන කෙනා හොඳට තේරුම් ගන්න දැන් මම එතන ඉඳන් තමයි පටන් ගන්න යන්නේ දැන් ඒලි ඉවරයි ඔප්නිසා පිනහස් ඉවරයි පෑදලිනේ right දැන් අපි එතනින් පටන් ගමු දැන් දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ සාමුවෙල් තුල ක්‍රියා කරන්න පටන් ගත්තා දැන් දෙවියන් වහන්සේ සාමුවෙල් සමග වැඩ කරන්න පටන් ගත්තා සෙනග සාමුවෙල්ට ගෞරව කරන්න සහ සාමුවෙල් වෙතට එන්න පටන් ගත්තා ප්‍රේමණීය දේව දරුවෙනි දැන් අපි දකිනවා දැන් සාමුවෙල් වැඩි වයසට පත් වෙලා එයා විවාහ වෙලා දැන් එයාටත් දරුවෙ දෙන්නෙක් ඉන්නවා එලීටත් පුතාලා දෙන්නෙක් ඉරියානේ දැන් සාමුවෙල්ටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා දැන් සාමුවෙල් මුණු ඊශ්‍රායලෙම විනිශ්චයකාරතුමා ප්‍රශ්න අරගෙන ඉන්නේ සාමුවෙල් ගාවට සාමුවෙල් තමයි ඒවා විසඳන්නේ ඒ වගේම තමයි යම් කෙනෙක්ගේ යම් ගැටලුවක් ආවොත් ඒකට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ගෙන දෙන්නේ සාමුවෙල් right දැන් සාමුවෙල් ඊශ්‍රායලයේ පූජකකම් කරා විනිසුරවරෙක් හැටියට ක්‍රියා කරා දැන් අපි හැරමු ඔබට පළවෙනි සාමුවෙල් 7 වෙනි පරිච්ඡේදය දක්වාම මං ගිය සතියේ අපිට සතිය කියලා දුන්නා අද අපි බලන්න යන්නේ 8 වෙනි පරිච්ඡේදය ඉඳන් 1 සාමුවෙල් 8 වෙනි පරිච්ඡේදය ඉඳන් කියවන්න පුතා පළවෙනි සාමුවෙල් පළවෙනි පද 3 sorry පළවෙනි සාමුවෙල් 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 3 ඔන්න පෙරලා ගන්න බයිබලේ right කියවන්න සෙනග විසින් රජෙකු ඉල්ලීම රජුගේ තත්වය සාමුවෙල් මහලු වූ කල ඔහු තමගේ පුත්‍රයන් ඊශ්‍රායෙල් වරුන්ට විනිශ්චයකාරයන් කොට පත් කළේය ඔහුගේ කුලය දැන් මොනවද වෙන්නේ සාමුවෙල් දැන් මහලුයි ඒක නිසා එයාට ඉන්නවා පුතාලා දෙන්නෙක් ඒ දෙන්නව ඊශ්‍රායෙලේ විනිශ්චයකාරයන් බවට පත් කරා දැන් මම අපි ඔබ මොනවද දැන් හිතන්නේ ඒලීගේ පුතාලා කරපු වරද සාමුවෙල්ගේ පුතාලා කරන එකක් නෑ ඒක තමයි අපේ බලාපොරොත්තුව right කියවන පුතා ඉදිරියද ඔහුගේ කුලඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය ඔහුගේ දෙවනියාගේ නම අබියාය ඔහු බේර් ෂෙබාහි විනිශ්චයකාරයෝ වූයෝය නමුත් ඔහුගේ පුත්‍රය ඔහුගේ මාර්ගවල නොහැසිර ඔහුගේ පුත්‍රය ඔහුගේ මාර්ගවල නොහැසිර අයුදුලාභයේ පිනිස ඉවතට හැරි අල්ලස්ගෙන විනිශ්චයට පෙරළුවෝය ප්‍රේමණීය දේව දරුවෙනි සාමුවෙල්ගේ පුතාලා දෙන්න මොනවද කරන්නේ අර ඔප්ටිසා පිනහස් කරපු දෙයම තමයි කරන්නේ ඊට පොඩක් වෙනස් විදියට කරන්නේ හැබැයි පාපේ පාපේමයි දැන් සාමුවෙල් මොනවද කරේ යෝවෙල් සහ අබියාව පත් කරා විනිශ්චයකරුව හැටියට ඊශ්‍රායලේ ප්‍රදේශවල දැන් මිනිස්සු ඇවිල්ලා මොනවද කියන්නේ පගාව දීලා කියනවා නඩු තීන්දුව මට වාසි වෙන විදියට මාව හරි ගස්සලා මම නිදොස් විදියට දෙන්න මෙන්න ඔයාට පගාව මේ යෝවෙල් සහ අබියා කියන්නේ සාමුවෙල්ගේ පුතාලා දෙන්න කවුද නම යෝවෙල් අබියා කවුද නම right ternary ඒගොල්ල මොනවද කරේ පගාව අරගෙන විනිශ්චය වෙනස් විදියකට පරිවර්තනය කරලා උත්තරේ යන්න ඕන කෙනාව වැරදිකාරයෙක් බවට පත් කරා වැරදිකාර කෙනාව යහපත් කෙනෙක් බවට පත් කරා දැන් ප්‍රේමණීය දේව දරුවෙනි දෙවියන් වහන්සේගේ 16 සාමුවෙල් තාත්තා යහපත් දේ කරනකොට දැන් පුතාලා මොනවද කරන්නේ පුතාලා පාපය කරමින් සිටිනවා මම ඔබට එක දෙයක් කියන්න ඔබ ඔබගේ තාත්තා සේවය කරනකොට ඔබ ප්‍රේමණීය දරුවෙනි ඔබ දෙවියන් මහසට විරුද්ධව දේ කරනවා නම් ඔබේ තාත්තා වෙනුවෙන් කරන්නේ ඔබ මහා
වේදන ආත්මක දෙයක් මා බරපතල දෙයක් තේරෙන සතුරටත් ඕනේ ඒක කරන්න තමයි අර තාත්තා කරපු කරගෙන යන මෙහෙය තාත්තා කරගෙන යනා වූ සේවය විනාශ කරන පිණිස දැන් යෝවෙල් සහ අබියා මොනවද කරන්නේ පව් කරනවා හොඳට තේරුම් ගන්න තේරෙනද ඒ තාත්තගේ සේවය විනාශ කරන තාත්තගේ සේවයට හොඳ නැහැ දැන් මම දේව සේවය කරනකොට මගේ දරුවෝ දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් කරලා මිනිස්සු ඇඟිල්ල දික් කරන අන්න පාස සුදන්තගේ දුවලා මෙහෙමයි කියලා මට තවදුරටත් ඒ සේවය කරගෙන යන්න පුළුවන්ද බෑ පාස මදූෂ සේවය කරන් යනකොට පාස මදූෂගේ දුව වැරදි කරනකොට අන්න පාස මදූෂගේ දුව මෙහෙමයි කියලා ඇඟිල්ල දික් කරනකොට පාසට ඒ සේවය කරගෙන යන්න බෑ ඔබ තේරුම් ගන්න ඔබේ දෙමව්පියෝ යම් සේවයක් කරනවා නම් දෙන්නද කරුණා කරලා ඒ දේවල් කරන්න යන්න එපා දැන් දැන් මොනවද කරන්නේ මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් පැන නැග්ගා මොකද්ද ප්‍රශ්නය ප්‍රශ්නය තමයි අපිට දැන් පූජකයෝ එපා වෙලා තියෙන්නේ ඒලීගේ පුතාලා ප්‍රශ්න ඇති කරා ක්‍රියා කරා ඒකෙන් ගුටිබැට අපි කෑවා ඒක නිසා පූජකයෝ එපා විනිසුරුවෝ එපා ඒගොල්ලෝ පගාව අරගෙන නේද මිනිස්සේ වෙනස් කරනවා ඒක නිසා පූජකයෝ එපා විනිසුරුවෝ එපා අනේ අපිට දැන් තවනම් එපා මොනවද කරේ සෙනග සාමුවෙල් ළඟට ඇවිල්ලා කියනවා අනේ අනාගත වක්තෘතුමනි ඔයාගේ පුතාලත් පව් කරනවා තේරෙනද දැන් සෙනගට ලොකු ප්‍රශ්නයක් වේදනාවක් ඒක නිසා මොනවද කරන්නේ සෙනග කිව්වා අපිට රජ කෙනෙක් දෙන්න පුතා 8 වෙනි පරිච්ඡේදයේ 4යි 5යි කියවන සෙනග ඇවිල්ලා කියනවා අපිට රජ කෙනෙක් දෙන්න අපිට මේ විනිසුරුව එපා අපිට පූජකයෝ එපා අපිට රජ කෙනෙක් දෙන්න ඔන්න බලන්න එවිට ඊශ්‍රායෙල් වරුන්ගේ සියලුම වැඩිමහල්ලෝ රැස් වී රාමාහි සිට සාමුවෙල් ළඟට ඇවිත් කතා කොට ඔබ මහලුව සිටින්නේහිය ඔබට පුත්‍රය ඔබගේ මාර්ගවල නොහැසිරෙති ඉඳින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චය කරන පිණිස අපටත් රජුක පත් කළ මැනවයි කීවෝය දැන් ප්‍රේමණීය දේව දරුවෙනි දැන් පල්ලයට ඔබ ගෙදර ගිහිලා කියව ගන්න මේ පරිච්ඡේද හරිද මට දැන් හැමදේම කියවන්න වෙලා නැහැ මේ පැයක් ඇතුළත දැන් සෙනග ඇවිල්ලා කියනවා අපිට රජ කෙනෙක් දෙන්න දැන් සෙනගව මේ තත්ත්වයට පත් කරේ කවුද සෙනගව මේ තත්ත්වයට පත් කරේ කවුද පූජකයන්ගේ දරුවෝ දැන්ද පූජකයන්ගේ දරුවෝ පූජකයෝ ඒලිට තිබුණු ප්‍රශ්නය තමයි ලොකුම චෝදනාව තමයි දරුවන්ව හරි ගැස්සුවේ නැහැ දරුවන්ව හරි ගැස්සුවේ නැහැ දැන් මේ ප්‍රශ්නේ සාමුවෙල්ටත් ඇවිල්ලා සාමුවෙල්ගේ දරුවොත් එසේම ක්‍රියා කරනවා දැන් පූජකයන්ගේ දරුවෝ සෙනගව මේ තත්ත්වයට පත් කරා දැන් සෙනග ඇවිල්ලා කියනවා අපිට රජ කෙනෙක් දෙන්න ප්‍රේමණීය දේව දරුවෙනි ඊශ්‍රායලයේ වටේට තිබෙන රාජධානි වලට රජවරු ඉන්නවා නමුත් ඊශ්‍රායල් රජ කෙනෙක් නැහැ. ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ රජතුමා තමයි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. ඒගොල්ලෝ යුද්ධයකට යනකොට දෙවියන් වහන්සේ ඒගොල්ලොත් එක්ක යුද්ධයට යනවා. ඒගොල්ලන්ට ජයග්‍රහණය දෙනවා. තේරෙනවද? එතකොට දෙවියන් වහන්සේ තමයි ඒගොල්ලන්ගේ රජ වෙලා හිටියේ. දැන් ඒගොල්ලෝ කියනවා අපිට දෙවියන් වහන්සේ නෙමෙයි අපිට මොනවද කියන්නේ භෞතික වශයෙන් පුද්ගලයෙක්ව දෙන්න රජෙක් හැටියට. දැන් සාමුවෙල් බොහොම අසතුටු වුණා මේ ඉල්ලීමට. අසතුටු වෙලා සාමුවෙල් මොනවද කරන්නේ? සාමුවෙල් කියනවා එක එක දේවල්. දේනවා සාමුවෙල් කියනවා ඔය දේ කරන්න එපා. දේනවා නුඹලා දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දැන් රජ කෙනෙක් පත් වුණොත් හා නුඹලගේ දරුවන්ට සිද්ධ වෙයි කියලා රජතුමාට සේවය කරන්න. සෙනග කියනවා කමක් නැහැ. අපේ දරුවෝ සේවය කරපු දෙයක්. ඊට පස්සේ කියනවා රජ කෙනෙක් පත් වුණොත් නුඹලගේ දරුවන්ට සිද්ධ වෙයි ඒ රජතුමා පාරේ යනකොට වඳින්න. සෙනග කියනවා කමක් නැහැ අපේ අපි වඳින්න ඒත් කමක් නැහැ රජ කෙනෙක් පත් වුණොත් නුඹලාගේ බිම් ටික ඔක්කොම රජතුමාට දෙන්න වෙයි කමක් නැහැ අපි ගිහිල්ලා බිම් ටික දෙන්නම් අපේ ඔක්කොම දෙන්නම් අපිට සුවසේ වාසය කරන්න ඕනේ ප්‍රේමණීය දේව දරුවෙනි දැන් සාමුවෙල් බොහොම වේදනාවට පත් වෙනවා තේරෙනවද 8 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ දෙවියන් මහසේ කියනවා සාමුවෙල්ට සාමුවෙල් නුඹ සෙනගව මේ රජ කෙනෙක් ඉල්ලන එකෙන් එපා වෙන විදියට කතා කරන්න. දෙවියන් මහසේ කැමතිත් නැහැ. රජෙක් ඉල්ලනවට සාමුවෙල් කැමතිත් නැහැ. හැබැයි සෙනගට ඕනේ රජෙක්ව. තේරෙනවද? දැන් අවසානයේ මොනවද කරන්නේ? සාමුවෙල් බොහොම වේදනාවටපත් වෙනවා. දෙවියන් මහසේ කියනවා සාමුවෙල්
ඒගොල්ලෝ එපා කරේ නුඹව නෙමෙයි මාවයි එපා කරේ. ඒක නිසා නුඹ දුක් වෙන්න යන්න එපා. දැන් දෙවියන් මහන්සේම ඒගොල්ලන්ට රජ කෙනෙක් පත් කරලා දෙනවා. Right? හැබැයි එක දෙයක් මතක තියාගන්න දෙවියන් මහන්සේ රජෙක්ව ඒගොල්ලන්ට දුන්නට ඒක දේව කැමැත්ත නෙමෙයි. ඒක කාගේ කැමැත්තද? ඒක මිනිස්ස කැමැත්ත. ඒක මිනිස්යාගේ ඉල්ලීම. ඒක මිනිස්යාගේ කැමැත්ත. මම ඔබට තේරුම් කරලා දෙන්නම්. ඉස්සරහට යනකොට. මිනිස්ස කැමැත්තයි දේව කැමැත්තයි කොහොමද අපේ ජීවිතවල ගැටෙන්නේ අපේ ජීවිතවලට බලපාන්නේ කියන දේ අපි දෙවියන් මහන්සේගේ වචනෙන් බලමු. දැන්ද? දැන් දෙවියන් මහන්සේ කියනවා ඒගොල්ලෝ රජෙක් වෙ ඉල්ලනවා සාමුවෙල් අපි රජෙක් පත් කරලා දෙමු. ඒගොල්ලන්ගේ හඬට ඇහුම්කන් දෙන්න සාමුවෙල්. දැන් ප්‍රේමණීය දේව දරුවෙනි දෙවියන් මහන්සේ අපේ කැමැත්තට අපේ ආශාවට අපේ සිතුවිලි වලට ස්වාමින් මහන්සේ අකමැතිනම් උන්වහන්සේක වෙනස් කරන්න බොහෝ වෙන දරනවා. නමුත් අපි අපේ මතය තුල ඉන්නකොට දෙවියන් මහන්සේක ඉෂ්ට කරලා වෙන්න සලස්සනවා. උන්වහන්සේක ඉදහරිනවා ඒක ඉෂ්ට වෙන්න. හැබැයි ඒක දේව කැමැත්ත නෙමෙයි. ඒක මිනිස්යාගේ කැමැත්ත. මට මේ දේ ඕනේ. එහෙම නැත්නම් මට මේ දේ එපා. දෙවියන් වහන්සේ කියනවා එපා කියන්න එපා ඒක තමයි වායි කැමැ මගේ කැමැත්ත. එහෙම නැත්නම් මට මේ දේ ඕනේ. ඕනේ කියන්න එපා ඒක හොඳ නැහැ මගේ කැමැත්ත ඕක නෙමෙයි. දෙවියන් වහන්සේ කිව්වම අපි ඒ ස්ථාවරයේම ඉන්නකොට දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? උන්වහන්සේක ඉඩ මෙන්න ඉඩ හරිනවා. උන්වහන්සේකට බාධා කරලා තියෙන හස්තේ උන්වහන්සේ අයින් කරනවා. අයින් කරාම ඒක අපේ ජීවිතේ ඉෂ්ට වෙනවා. හැබැයි ඒක දේව කැමැත්ත නෙමෙයි. ඒක මගේ කැමැත්ත. ඒක අපේ කැමැත්ත. ඒක මනුෂ්‍ය කැමැත්ත. ප්‍රේමණීය දේව දරුවෙනි අපි හැරමු පළවෙනි සාමුවෙල් 9 වෙනි පරිච්ඡේදයට. දැන් මොනවද වෙන්නේ? 9 වෙනි පරිච්ඡේදයේ 1 2 3 කියවන්න. සාමුවෙල් සහ සාවුල් සම්බවීම. බෙන්ජමින් පුත්‍රයෙකු වූ අපි බෙන්ජමින්ගේ පුත්‍රයෙකු වූ අපියාගේ පුත්‍රයා වන බොබෝරත්ගේ පුත්‍රයා වූ ශෙරාරෝර්ගේ පුත්‍රයා වන අබියල්ගේ පුත්‍රයා වූ කීෂ් නම් වූ බෙන්ජමින්ගේ පුත්‍රයෙක් සිටියේය. ඔහු මහත් ධනවතෙක්ය. ඔහුට සාවුල් නම් වූ තරුණ ශෝබන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝබන කෙනෙක් කීෂ්රායල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනග අතරේ සියලු දෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය. සාවුල්ගේ පියා වූ කීෂ්ගේ කොටලුවා නැති වුණේය. කීෂ් තමාගේ පුත්‍රයා වූ සාවුල්ට කතාකොට නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටලුවන් සොයන්නයි කීවේය. දැන් ප්‍රේමණීය දේව දරුවෙනි කීෂ් කියලා මිනිස්සෙක් හිටියා. එයාගේ පෙළපත තිබ්බා ඔබ ගෙදර ගිහිල්ලා කියව ගන්න. රයිට් කීෂ් කියලා මිනිස්සෙක් හිටියා. එයා මොන ජාතික කෙනෙක්ද? බෙන්ජමීය ගෝත්‍රයට අයිති කෙනෙක්. බෙන්ජමින් ධාතියෙක්. බෙන්ජමින්ව දන්නව නේද ඕගොල්ලෝ? බෙන්ජමින් කියන්නේ කවුද? බෙන්ජමින් කියන අර මොරටුවේ ඉන්න අයියා එලා එයා නෙමෙයි. බෙන්ජමින් කියන්නේ කවුද? හා? අවුනේ සිස්ටර්. හයියෙන් කියන්න. කවුද බෙන්ජමින් කියන්නේ? හයියෙන් කියන්නකෝ. ඔව් යාකෝබ්ගේ කීවෙනියද? හා බාල පුත්‍රයා. පිරිමි ගත්තොත් 12 වෙනියා. 11 තමයි යෝසෙප්. රයිට් බෙන්ජමින්. දැන් දෙවියන් මහන්සේ මේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති කීෂ් කියන මහ ධනවතෙක් හිටියා. මේ ධනවත් මිනිසයාට බොහෝ ධනය තිබුණා. තේරෙනවද? දැන් මොනවද වෙන්නේ? මෙයාගේ කොටළුවෝ 5 දෙනෙක් නැති වෙනවා. කොටළුවෝ 5 හොයන්න එයාගේ බොහොම සෝබමාන උස මහත බොහොම හැදි දැඩි ශරීරයක් තියෙන ලස්සන කොල්ලා එයාගේ පුතා සාවුල්ව තවත් වැඩකාරයෙක් එක්ක පිටත් කරලා හරිනවා. තව වැඩකාරයෙක් එක්ක පිටත් කරලා හරිනවා. මොකටද හරින්නේ? ගිහිල්ලා පුතේ කොටළුවෝ 5 දෙනාව හොයාගෙන ඉන්න. එතකොට ඒගොල්ලෝ කොටළුවන්ව අපේ දැන් ඔය ගම්වලත් එහෙමනේ. දේනද උදේ 10 වෙනකොට අපේ ගෙවල් පැත්තට එනවා එළු රංචුවක්. ඒගොල්ල එනවා හේ ගාගෙන එනවා ඉලු රංචුවක්. තේරෙනවද? ඇවිල්ලා කාගෙන ගෙදර තියෙන කෑම මදි. ඒතර ඒ ප්‍රදේශයේ තියෙන තනකොළ හෝ ඒව මදි. ඒක නිසා එළුව මොකද කරන්නේ? කෑම හොයාගෙන තනින් තනට යනවා වගේ. ඒ කොටළුවොත් එහෙමයි ඉස්සර. ඒගොල්ලෝ තනින් තනට යනවා. හවස් වෙනකොට ආවේ නැත්තම්
ගෙදර අය යනවා කොටලුවන් හොයාගෙන දැන් සාවුල් යනවා වැඩ කාර්යයත් එක්ක කොටලුවන් හොයාගෙන තනින් තන තනින් තන තනින් තන තනින් තන රාත්‍රී වෙනකන් හෙව්වා කොටලුවෝ නැහැ දැන් මොනවද වෙන්නේ දැන් කොටලුවෝ පස් දෙනා කොටලුවෙක් කියන්නේ ඒ කාලේ හැටියට බොහොම වටිනා කරන්නා වූ සතෙක් තේරෙනවද ඒගොල්ලන්ගේ පිටේ නැගලා යනවා ඒගොල්ලන්ගේ පිට උඩ බඩු වදිනවා තේරෙනවද ඔයාගේ වාහනේ වගේ තමයි බොහොම වටිනවා දැන් පහක් නැහැ දැන් ප්‍රේමණීය දේව දරුවෙනි මේගොල්ලෝ හැම තැනම හොයලා 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 වෙහෙසටපත් වෙලා අවසානයේ වැඩකාරයා කියනවා මේ ප්‍රදේශයේ ඉන්නවා දිවසිවරෙක් කවුද දිවසිවරයාගේ නම කවුද සාමුවෙල් තේරෙනවද සාමුවෙල් දිවසිවරෙක් ඉන්නවා අපි යාගෙන් ගිහිල්ලා ආමු අපේ කොටලුවෝ ඉන්නේ කොහෙද දිවසිවරයාට පුළුවන් කියන්න සාවුල් කියනවා මේ ඇඳුමෙන් වැඩ කරගෙන කමක් නැහැ අපි යමු මහත්යෝ යමු එතකොට දිවසිවරයාට ගෙනියන්න මුකුත් නැහැනේ මං ළඟ දිනාපු කෑම ටිකත් අපි කාලා ඉවරයි වැඩ කරු කියනවා මගේ අතේ මුදල් ටිකක් තියෙනවා අපි ඒ මුදල් ටික දෙමු දිවසිවරයාට දැන් මම මේ 9 වෙනි පරිච්ඡේදයේ විස්තර කරගෙන එන්නේ ඔබට හරිද ඔබට කියවන්න වෙලා නැහැනේ බයිබලේ අපිවත් කියලා දෙන්නම්කෝ හරිද එතකොට දැන් මොකද වෙන්නේ දිවසිවරයා ගාවට යමු කියලා දැන් ඔන්න දිවසිවරයා ගාවට එනවා පුතා කියන 9 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ දැන් දිවසිවරයා ළඟට මොකද එන්නේ එන්නේ කොටලුවෝ ගැන අහන්න රයිට් කියවන්න සාවුල් දෙන්ට දවසකට ප්‍රථම ස්වාමින් වහන්සේ සාවුමල්ට කතා කොට මම හෙට මේ වෙලාවට පමණ බෙන්ජමින් රඩෙන් මනුෂ්‍යය දාසේ 17 එපා. හරිද? දැන් මම ඔයා කියවන එක දිහා තමයි මම සවන් දෙන්නේ. දැන් මොනවද කරන්නේ? සාවුල් වැඩ කරුත් එක්ක දිවසිවරයා ළඟට එනවා. ඊට දවසකට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ කියනවා සාමුවෙල්ට මම බෙන්ජමින් රටෙන් පිට කරු තරුණ කොල්ලෙක්ව ගේනවා සාමුවෙල් ඔන්න සෙනග රජෙක්ව ඉල්ලනවානේ. එයාව රජකමට පාලේප කරන්න. ඔබට මම එක දෙයක් කියන්නම්. බෙන්ජමින් ගෝත්‍රයෙන් ඇයි දෙවියන් වහන්සේ රජෙක්ව හොයාගන්න අපි දකිනවා යාකෝබ් දරුවන්ට උප්පත්ති 49 වෙනි පරිච්ඡේදයේ ආශිර්වාද කරනවා දරුව 12 දෙනාට ආශිර්වාද කරනවා රයිට් යූදා ඔයා මෙහෙමයි මේද රූබන් මෙහෙමයි යෝසෙප් මෙහෙමයි බෙන්ජමින්ට ආශිර්වාද කරනකොට යාකෝබ් කියනවා නුඹ තුලින් ඊශ්‍රායල්ට රජෙක් එනවා දැන් මේ උප්පත්ති 49 වෙනි පරිච්ඡේදයේ ඉඳන් 1 සාමුවෙල් 9 වෙනි පරිච්ඡේදය දක්වා කාල පරාසය අවුරුදු 750ක් විතර. අවුරුදු 750ක් විතර. මේ අවුරුදු 750කට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ යාකොබ් කරණ කොටගෙන දෙනු ලැබුවා වූ ආශිර්වාදය ඒ විදියටම අවුරුදු 750කට පස්සේ දැන් ඉෂ්ට වෙනවා. ඔබට තේරෙනවද? මේ දෙවියන් වහන්සේගේ ක්‍රමය දැන් ඊශ්‍රායල් රජ කෙනෙක් හිටියේ නැහැ. හැබැයි එදා කිව්වා බෙන්ජමින් නුඹගෙන් තමයි රජෙක් එන්නේ කියලා. දැන් අද එන්නේත් ඒ බෙන්ජමින් ගෝත්‍රයේ සාවුල්. දැන් තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඔබට යමක් කිව්වොත් ඒක දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහ වුණත් දෙවියන් වහන්සේගේ ඉෂ්ට කරනවා කරනවා කරනවාමයි. තේරුණාද? කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේ කෝ දෙවියන් වහන්සේ මට දෙනවා කිව්වා ආශිර්වාද කරනවා කිව්වා ස්වාමින් වහන්සේ නැහැ බය වෙන්න එපා. දෙවියන් වහන්සේ කිව්වා නම් එච්චරයි. ඒක කෙරේ අදහන්න. දැන් අවුරුදු 750කට පස්සේ තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. පොරොන්දු වුණේ අවුරුදු 750කට ඉස්සෙල්ලා. ප්‍රේමණීය දේව දරුවෙනි දැන් සාවුල් සාමුවෙල්ව මුණ ගැහෙන්න දවසකට ඉස්සෙල්ලයි දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ ඔන්න බෙන්ජමින් රටෙන් එනවා කොල්ලෙක් එයාව රජ හැටියට පත් කරන්න. දැන් ඔබට තේරෙනවද? මේ කොටලුවෝ පස් දෙනා නැතිවීම පසුපස කවුද ඉන්නේ කොටලුවෝ නැති වුණා ඒක නිසා කී ඡඬ ගහලා සාවුල්ට කියනවා සාවුල් මගේ පුතේ මෙන්න මේ සේවකයාත් එක්ක ගිහලා කොටලුව හොයන්න යන යන තැන කොටලුවෝ නැහැ දැන් කොටලුවෝ නැති නිසා සාවුල් එනවා සාමුවෙල් ගාවට කොටලුවෝ කොහෙද ඉන්නේ කියලා අහන්න
මේක නිකන් හඹු සිදුවීමක් වගේ ඔබට දැනෙන්න පුළුවන්. නමුත් මේක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. දැන් කොටළුවෝ නැතිවීම පසුපස්සේ ඉන්නේ දෙවියන් වහන්සේ. මේක දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක. කොටළුවෝ නැති වෙච්ච නිසා කීස් සාවුල්ව යවනවා. සාවුල් සාමුවෙල්ව මුණ ගැහෙන්න එන්නේ කොටළුවෝ නැති වෙච්ච නිසා. දැන් කොටළුවෝ නැති වෙච්ච නිසා තමයි සාමුවෙල්ව මුණ ගැහෙන්නේ. ඒ එනකොට දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේ දාලා ඉවරයි. සාමුවෙල්ට කියනවා ඔන්න හෙට එනවා මෙහෙම තරුණෙක්. තේරෙනවද ප්‍රේමණීය දේව දරුවෙනි දැන් දෙවියන් වහන්සේ දැන් මේ කොටළුවෝ නැති වුණා වූ කාරණේ පසුපස ඉන්නවා විතරක් නෙමෙයි. දැන් සාමුවෙල්ව මුණ ගැහුණාට පස්සේ සාවුල් ඇවිල්ලා කියනවා දිවසිවර යානෙනි එහෙම නැත්නම් අනාගත වක්තෘතුමෙනි පූජකතුමෙනි නේද එයාට ගෞරව කරලා කියනවා මම මෙන්න මේ ප්‍රදේශයෙන් ආවේ මගේ කොටළුව තාත්තටයිදී කොටළුව පහක් හිටියා කොටළුව පස් දෙනා නැහැ අපි දැන් තනින් තන ගිහලා කොටළුව හෙව්වා අනේ අපිට උදව් කරන්න කොටළුව ටික හොයාගන්න දැන් සාවුල්ගේ එකම අභිප්‍රාය මොකද්ද කෝවනේ ඔගොල්ලෝ නිදිද සාවුල්ගේ එකම අභිප්‍රාය මොකද්ද කොටළුව පස් දෙනා හොයාගන්න සාමුවෙල්ගේ ප්ලෑන් එක මොකද්ද මම රජකමට ආලේප කරන්න වඩ තේරෙනවද සාවුල්ගේ ප්ලෑන් එක කොටළුව පහ එයා දන්නේ එච්චරයි නමුත් සාමුවෙල්ට දෙවියන් වහන්සේට වඩා දෙයක් කතා කරලා තියෙනවා මෙයා තමයි රජතුමා පළවෙනි ඊශ්‍රායෙල් රජතුමා ඒක සාවුල් දන්නේ නැහැ නමුත් ඒක සාමුවෙල් දන්නවා ඒක දෙවියන් වහන්සේ කිව්ව නිසා ප්‍රේමණීය දේව දරුවෙනි දැන් සාමුවෙල් මොනවද කියන්නේ සාවුල් ඇවිල්ලා කියනවා තාත්තා ගෙදර කලබල වෙලා හා සාමුවෙල් කියනවා අද මගෙත් එක්ක ඔයා නතර වෙන්න හෙට මම ඔයාව යන්න අරින්නම් සාවුල් කියනවා නෑ නෑ එහෙම බෑ මං ගෙදර යන්න ඕනේ කොටළුවෝ පස් දෙනා නැති වුණාට වඩා තාත්තා දුක් වෙයි මම නැති වුණොත් හා ඒක නිසා මාවත් සතෙක් මරලා දාලා කියලා තාත්තා දුක් වෙයි මම යන්න ඕනේ සාමුවෙල් කියනවා ඔයා නතර වෙන්න කොටළුවන්ගේ කාරණාව අතහරින්න ඒව හම්බ වෙනවා ඔයා රදරාත්‍රියේ මගෙත් එක්ක ඉන්න අපි කෑම කමු අද රැට සාමුවෙල් කියනවා අපි රැට කෑම කමු සාවුල් කියනවා නෑ නෑ මම යන්න ඕනේ සාමුවෙල් කියනවා ඉන්න සාවුල් කියනවා නෑ මම යන්න ඕනේ දැන් මොනවද උනේ රාත්‍රියේ එක්කන් ගියා 30 දෙනෙක් එක්ක ප්‍රධානීන් 30 දෙනෙක් වාඩි වෙලා ඉන්නෝ දැන්මද වාඩි වෙලා ඉන්නකොට සාවුල්ට විශේෂ සිංහාසනයක් වගේ පුටුවක් තියලා තිබ්බා දැන් සාවුල් බැලුවා මේ මොකද්ද මේ මේ මම නිකන් දැන් ඔයාගේ ගෙදර බල්ලා නැති වුණාම හා ජිමි 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 කියලා හොයාගෙන යන්නේ ඔයා අධික කයිසමක් ඇඳලා අධික ෂර්ට් එකක් දාලා ටයි එකක් දාලා කෝට් එක අතේ අරන් දැනන්නේ අර ගෙදර ඉන්න කොට කලිසම පිටින් අර එහෙන් ඉරිච්ච මෙහෙන් ඉරිච්ච ටී-ෂර්ට් එක පිටින් ඕන බැරි වුණොත් ටිකක් දුර යන්න ඕනේ කියලා දුනොත් ෂර්ට් එකක් දාගෙන ෂෝට් පිටින් යන්නේ සරපු දෙක පිටින් දැන් හොම තමයි සාවුල් ගියෙත් දැන් සාවුල් බැලුවා මේ මොකද්ද මේ මෙන්න මේ 30 දෙනාටම ඉස්සරහා පිටින් ලොකු පුටුවක් තියලා මට මේකේ වාඩි වෙන්න කියන මේ වැරහැලි යනගෙන ඕකේ වාඩි වෙන්න පුළුවන්ද මට මේවා කකා ඉද්ද ඕනේ නැහැ මට ඕනේ ගෙදර යන්න මට ඕනේ කොටළුව පහ සාවුල් කියන ඔයා ඉන්න ඕම ඉන්න දැන් වාඩි කරවලා තේරෙනවද දැන් මිනිස්සෙට කියන අරමම අරන් තිබ්බ කෑම ටික ගේන්න අර බැටළුවාගේ හොඳම මස් ටික ගෙනල්ලා සාවුල් ගාවින් තිබ්බා හරිද දැන් කියනවා සාමුවෙල් කියනවා ඕක කන්න දැන් කට්ටිය නමස්කාර කරනවා දැන් සාවුල් බලනවා මේ මොකද්ද બોලේ මේ තේරෙනවද ප්‍රේමණීය දේව දරුවෙනි සමහරක් අපේ ජීවිතේත් එසේමයි අපිට ඕනේ අපේ ප්‍රශ්නේ විසඳගන්න අපිට ඕනේ අපේ ගැටලුව විසඳගන්න අපිට ඕනේ අපේ රෝගෙන් ගොඩෙන්න නමුත් දෙවියන් වහන්සේට තිබෙනවා ඒක පිසිපස්සේ ලොකු අභිප්‍රායක් සහ සැලැස්මක් තේරුම් ගන්න ඔබ තේරුම් ගන්න දැන් දෙවියන් වහන්සේ සාමුවෙල්ට කියලා තිබුණා සාවුල් ගැන දැන් සාවුල් ගැන කියලා තිබුණා දෙවියන් වහන්සේ දැන් සාවුල් ඇවිල්ලා කියනවා අපේ ගෙදර ලොකු කලබලයක් තේරෙනවද ලොකු වියවුලක් ඒ වියවුල නිසා තමයි සාමුවෙල් මුණ ගැහෙන්නේ දෙවියන් වහන්සේ අපේ වියවුල කඳුල ප්‍රශ්න ගැටලුව රෝගය පාවිච්චි කරනවා ස්වාමින් වහන්සේගේ මාර්ගයට අපිව ගේන්න ස්වාමින් වහන්සේගේ සැලැස්මට අපිට අපිව ගේන්න ඒක අපිට තේරෙන්නේ නැහැ ප්‍රේමණීය දේව දරුවෙනි සමහරක් අර ඔබගේ ඇතුලේ නිකන් වියවුල් වෙනවා වගේ ඔබට තේරෙන්නේ නැහැ
මේක දෙවියන් වහන්සේගේ කැමැත්තද මේක දෙවියන් වහන්සේගේ හඬද මොකද්ද මම කරන්න ඕනේ දන්නේ නැහැ හැබැයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන උන්වහන්සේගේ සැලැස්මට ඔබව ගේන්න දැන් සාවුල් ඔබ හිතන්නකෝ ඔය වැරහැලි ඇඳගෙන ෂෝට පිටින් ඇඳගෙන ඔබව කෙලිම එක්කගෙන යනවා සුදු පාට වෑන් එකක දාගෙන ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ඔබ වාඩි කරනවා වාඩි කරලා කියනවා මේ ජනාධිපතිතුමා වාඩි වෙන්න ඕන පුටුවේ වාඩි කරලා කියනවා වාඩින් වාඩින් දැන් අම්බෝ මැති අමුතුරු 30ක් ඉන්නවා හොම්බෝ ඒකල නියමටම ඇඳලා හරිද අර ලොකු වටිනා වස්ත්‍ර දාලා මැණික් කල්ලපු වස්ත්‍ර දාලා ඔටුනු දාලා ඒගොල්ලෝ ටික නැගිටලා ඔයාට ආචාර කරනවා ඔයා මේ සෝට පිටින් කොට කලිසම් කෑල්ල පිටින් ඔයාට මොන වගේ හැඟීමක් ඇති වෙයිද දැන් ඔයාට ආචාර කරනවා ඔයාට කියන වාඩි වෙන්න කියලා ඔයාට දැන් කෑම දෙනවා කුක් රෝස් කරපු චිකන් එකක් දෙනවා හරිද ෆ්‍රයිඩ් රයිස් දෙනවා සොසේජ් එකක් දෙනවා ඕවා ගිලෙනවද අනේ ඔයා හිතනද ඕක ගිලයි කියලා 30 දෙනා ඉස්සරහා පිට දැන් ඔයා බලන මේ මොකද්ද මේ වෙන්නේ මට ඕනේ කොටලු මේගොල්ලෝ මට කවනවා මේගොල්ලෝ මට රෝස් කරපු බැටළු මස් කවනවා මට ඕනේ කොටලු ඒකනේ ඇත්ත කතා සාවුල්ට ඕනේ එච්චරයි දැන් එයා කියනවා සාමුවෙල්ට කියනවා සාමුවෙල් අනාගත වෘතුමෙනි ගෙදර ප්‍රශ්නයක් මට යන්න දෙන්න සාමුවෙල් කියනවා නෑ නෑ රෑ යන්න බෑ අද ඉන්න මගෙත් එක්ක දැන් මේ රෑට ඉන්නේ කිව්ව මිනිස්සයා මේ කෑම කාලේ යමු කිව්ව මිනිස්සයා දැන් කියනවා දැන් රෑ ඉන්න ඉන්න නැම යන්න නෑ ඉන්න හෙට අරින්න හෙට අරින්න දැන් දැන් මොනවද වෙන්නේ දැන් සාවුල්ව හැමෝම එක්කහසු වෙලා රජකමට පත් කරගන්න. දැන් අපි හැරෙමු 10 වෙනි පරිච්ඡේදයට. දැන් එක පරිච්ඡේදයෙන් මම ඔබට විස්තර කරගෙන යනවා ඒකේ තියෙන දේවල් ගෙදර ගිහිල්ලා කියව ගන්න. හරිද? දැන් 9 වෙනි පරිච්ඡේදයේ තියෙන සාරාංශය තමයි මම ඔබට කිව්වේ. හරි. 10 වෙනි පරිච්ඡේදයට හැරෙන්න. 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට හැරෙමු. 1 සාමුවෙල් 10 17. දැන් ඔන්න සෙනගව රැස් කරනවා රජ හැටියට සාවුල් ආලේප කිරීම සඳහා නුඹලු සියලු දෙනා මෙන්න මේ තැනට එන්න ඕනේ කියවන පුතා 17 සාමුවෙල් ස්වාමින් වහන්සේ වෙතට මිෂ්පාට සෙනග රැස් කරවා ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට ඊශ්‍රායල්ගේ දෙවිවරු ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක ඇති දැන් මොනවද කියන්නේ සාමුවෙල් කියනවා සෙනගණ කියයි ටිකක් ටිකක් කියවන්න මම ඊශ්‍රායල් මිසරෙන් ගෙනවිත් මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ ඇති 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 දැන් මොනවද කියන්නේ මේ පල්ලෑ කතා කරන්නේ දෙවියන් වහන්සේ එනකට කියන දේ හරිද නුඹලා රජෙක් කිල්ලුවා ඔන්න දැන් මම රජෙක් දුන්නා දැන් සාමුවෙල් කියනවා සෙනගට ඔක්කොන්ටම එන්න කියලා කොහෙට දෙන්න කියන්නේ 17 තියෙනවා මොක කොහෙට දෙන්න කියන්නේ ඇවුන්නේ ඇන්නේ කොහෙට දෙන්න කියන්නේ මිස්පාට එන්න මිස්පා ඔබට අමතක වෙන්න විදියක් නැහැ මිස්පා කියන තැන මොකද්ද ඉස්සෙල්ලා අපිට තිබෙන සාධිකය ඉස්සෙල්ලා මිස්පා කොහෙද අපිට හම්බුනේ මම ඔබට ගිය පාර කිව්වා මිස්පා ඇති වෙච්ච ආකාරයක් මතකයි නේද හා එහෙනම් මිස්පා කියන නම මුලින්ම දැම්මේ කවුද යාකෝබ් උප්පත්ති 31 මම ඔබට පෙරුම් කරලා දුන්නා හරි දැන් එතකොට මිස්පාට අර සෙනක පසුතැවිලි වෙලා ජීවිත හදාගත්තු තැන දැන් කියනවා රජ හැටියට ආලේප කිරීම සඳහා උත්සවය කොහෙද ලෑස්ති කරන්නේ මිෂ්පාවල ප්‍රේමණීය දේව දරුවෙනි දැන් මිෂ්පාවලට සාමුවෙල් ගිහිල්ලා සාවුල්වත් එක්කගෙන ගියා ගිහිල්ලා දැන් සාමුවෙල් සාවුල්ව හොයනවා 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 සෙනගාතර කොල්ල නැහැ කොල්ල මිසි හරිද සාවුල් නැහැ දැන් සාමුවෙල් සෙනගස්සේ හොයනවා සවුල් සවුල් කෝ මේ තරුණයා කෝ සවුල් සවුල් නැහැ සවුල් නැහැ සවුල්ට දැනුණා මොකක්කෝ ආ මගඩියක් මෙතන සිද්ධ වෙනවා මට කොටලුවෝ කෙසේ වෙතත් වෙන මොකක්කෝ දෙයක් මෙතන සිද්ධ වෙනවා ආ මේ කොට කලිසම් ඇඳගෙන ගිය මම වැරෑලි ඇඳන් ගිය මාව ලුකු පුටුවක වාඩි කරා ඊයේ කණ්ඩ දුන්නා. ඕවා කණ්ඩ බෑ. දැන් හම්බුණා නම් හොර රහසේ රැට හරි කණ්ඩ තිබ්බා. නේද? මේවා කණ්ඩ බෑ. දැන් කට්ටියමට নমස්කාර කරා. සරදේවා කිව්වා. ආ මේවා කිව්වා. දැන් මොන හරි දෙයක් මෙතන වෙනවා. දැන් සාවුල් හැංගිලා. කොල්ල හැංගිලා. දැන් සාමුවෙල් හොයනවා හොයනවා සෙනගතර සාවුල් නැහැ. දැන් මොනවද කරන්නේ?
සාමුවෙල් දෙවියන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී කොල්ල ආවා කොල්ල නැහැ ස්වාමිනී තරුණයා අපි අතර ඉන්නවද මතක තියාගන්න සාමුවෙල් හැම වෙලාවෙම යැපුණේ කාගෙන්ද දෙවියන් වහන්සේගෙන් මේ වෙලාවෙත් යැපෙන්නේ දෙවියන් වහන්සේගෙන් දෙවියන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී තරුණයා ඉන්නවද කියවන පුතා 22 වෙනි පදේ අපි ඉන්නේ 10 හා එබැවින් නොවුහු ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදයි වැඩිදුරටත් ස්වාමින් වහන්සේගෙන් ඇසුවෝය. එවිට ස්වාමින් වහන්සේ උත්තර දෙමින් ඔහු බඩු අතරේ සැඟවි ඉන්නවායයි කීසේක. ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ? අන්න හාල් ගෝඩි අස්සේ හැංගිලා ඉන්නෝ. අන්න බිත්තර පෙට්ටි අස්සේ හැංගිලා ඉන්නෝ. අන්න ඉන්නෝ. ස්ටෝරු කාමරේ හැංගිලා ඉන්නෝ. බඩු අතරේ ඉන්නෝ. තේරෙනවද? ප්‍රේමණීය දේව දරුවෙනි මම ඔබට එක දෙයක් කියන්නම්. සාවුල්ගේ ආරම්භය ඉතාමත් ලක්ෂණයි. ඔහු රජකම් විල්ලගෙන ගියේ නැහැ. ඔහු රජකමට කෑදරකමේ ගියේ නැහැ. ඔහු රජකමට ආලේප කරන්න හදනකොට ඔහු ගිහිල්ලා සැඟවෙනවා. අද සමහරක් නායකයෝ මොනවද කරන්නේ? නිලතල ආලේපයන් වලට ඔළුව දික් කරගෙන ඉන්නේ. ඒවට දෙවියන් වාසේ ප්‍රසන්න නැහැ. අද ගබාරක් ආයේ වැඩ කරන්නේ පාස්ටර්ට පේන්නේ. පාස්ටර් ඉන්නවනම් අතු ගන්නවා. ඊයේ කවුරුත් නැහැ. වෙඩින් එක ඉවරලා අපි තමයි අතු ගෑවේ. අතු ගන්නකොට සිස්ටර් ඇවිල්ලා කියනවා දැන් සෙනගගේ අර ගෞරවය නැහැ. පාස්ටර්ලා අතු ගන්නවා. ඉස්සර නම් දෙන්න පාස්ටර් මං අතු ගන්නම් කියලා කොස්ස ගන්නවා. දැන් පාස්ටර්ලා අතු ගන්නවා පුටු හදනවා සෙනග ගෙවල් වලට යනවා. එන්න தත්වය. තේරෙනවද? දැන් සාවුල්ගේ ආරම්භය ඉතාමත් ලක්ෂණයි. සාවුල් රජකමට කෑදර කමයි මම මාව රජකමට පත් කරන්නකෝ හා මම පත් වෙච්ච ගමන් ඔයාට ලස්සන නිවසක් හදලා දෙන්නම් සාමුවෙල්ට එහෙම කිව්වද දැන් මේ පත් කරන්න එන්න කියනකොට ගිහිල්ලා හැංගෙනු කැමති නෑ බයයි මේක බාර ගන්න බයයි තේරෙනවද මන් දන්නෑ ඇයි සාවුල්ගේ අවසානය වේදනාත්මක වුණේ කියලා නමුත් ආරම්භය ඉතාමත් විශිෂ්ටයි තේරෙනවද අපි හැරෙමු 11 වෙනි පරිච්ඡේදයට දැන් ප්‍රේමණීය දේව දරුවෙනි ඒකට ඉස්සෙල්ලා 10 වෙනි පරිච්ඡේදේ දැන් මොනවද කරන්නේ සාවුල් සාමුවෙල් ගෙනල්ලා ඒ තෛලය දාලා එයාව ආලේප කරනවා රජ හැටියට මුළු ඊශ්‍රායලේ රජතුමා පළවෙනි රජතුමා කවුද මෙන්න පිළිගන්න සාවුල් කියලා එයාව පත් කරා පත් කරාම මේ ප්‍රධානීන්ගෙන් සමහරක් අය සෙනගගෙන් සමහරක් අය මොනවද කරන්නේ සාවුල්ට විරුද්ධව කතා කරා ඔය මිනිහට පුළුවන් ද අපිව ගලවන්න ඔය මිනිහට පුළුවන් ද අපිව බේරන්න පිලිස්තිවරුන්ගේ අතින් ගලවන්න අපිව පුළුවන්ද අයියෝ එයාට නම් බෑ අපි බලාපොරොත්තුෙන් හිටියේ රවුල මේම ලොකුවට තියෙන කෙනෙක් අපි බලාගෙන පොරොත්තුෙන් හිටියේ කොණ්ඩේ ටිකක් සුදු වෙච්ච කෙනෙක් මුහු කුරා ගිය කෙනෙක් අපි බලාපොරොත්තුනේ මෙහෙමයි අපි බලාපොරොත්තුනේ මෙහෙමයි කියලා සාවුල්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා පුතා කියවන 10 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ තේරෙනවද සාවුල්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා දැන් දෙවියන් මහසේ තමයි සාවුල්ව පත් කරන්නේ දෙවියන් මහසේ තමයි සාවුල්ව ගේන්නේ දෙවියන් මාතර ඉදිරියේ පේනවා දෙවියන් මාස ඉදිරියේ දන්නවා තේරෙනවද ඔයාගේ මගේ ජීවිතේ යම් යම් මුසුසුකම් තිබ්බට දෙවියන් මාසේ පත් කරොත් දේ මිනිස්සුන්ට ගෞරව කරන්න දෙවියන් මාසේ යම් කෙනෙක් ඔබේ පලාතට පත් කරලා තිබෙනවා නම් එයාට ගෞරව කරන්න අපෝ මෙයා එපා අර පාස්ටර් රෙන්ඩකෝ කියලා අඬ ගහන්න එපා ඒක එයාට කරන අගෞරවයක් තේරෙනවද ඔබේ පලාතට ඉන්න වැඩිමහල්ලාට ඩීකන්ට පාස්ටර්ට ගෞරව කරන්න දීකන්න එපා සේවයට උපකාර කරන කෙනා එපා අපිට පාස්ටර් කෙනෙක් එවන්නකෝ ඒ தත්තෙට පත් වෙන්න එපා ප්‍රේමණීය දේව දරුවෙනි දෙවියන් මහසේ යමෙක්ව පත් කරනවාද ඒ මිනිස්යා තුලින් ස්වාමින් වහන්සේ ක්‍රියා කරනෝ තේරෙනවද මොනවද කියන්නේ 10 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ නුමුත් සමහර දුර්ජනේ කතා කොට මේ මිනිස්යා අප ගලවන්නේ කොහොමදයි කියා ඔහු සුලකොට සිතා ඔහුට තෑග් කිසි තෑග්ගක් නොගෙන ආවෝය හා මොනවද කියන්නේ මේ මිනිස්යා කොහොමද අපිව ගලවන්නේ රජතුමාට ගෞරව කරන්න වෙනකොට තෑගි මිනිස්සු කියනවා නමුත් සමහරක් දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ දුර්ජනයෝ දුර්ජනයෝ අද හේ විතරක් නෙමෙයි පල්ලිවලත් ඉන්නවා තේරෙනවද දේව ගෘහවල තුලත් ඉන්නවා දුර්ජනයෝ දේව සේවකයන්ට විරුද්ධව කතා කරන කොඳුරන විවේචනය කරන මම නෙමෙයි කිව්වේ ස්වාමින් වහන්සේගේ වචනේ එවැනි දුර්ජනයන් ඉන්නවා දේව සේවකයන්ව කඩලා බිඳලා දාන තේරෙනවද එයාට විරුද්ධව කතා කරන නම කියලා කතා කරන්නේ සමහරක් කියලා හා සුදන්තද හා මදුසද අපි දන්නවා ඒගොල්ලෝ ගැන මේම කතා කරන මිනිස්සු ඉන්නවා නමුත් ස්වාමින් වහන්සේ ඒගොල්ලන්ට කියන්නේ ඔන්න ඔය වචනෙම තමයි දුර්ජනයෝ හා ආ බෙලියල්ගේ පුත්‍රයෝ තේරෙනවද ඒක නිසා එක දෙයක්
දෙවියන් වහන්සේ යමෙක්ව ආලේප කරලා තිබෙනවා නම් පත් කරලා තිබෙනවා නම් එයාට ගෞරව කරා. එයා පාස්ටර්ද වැඩිමහල්ද ඩීකන්ද සේවයට උපකාර කරන කෙනාද අපිට වඩා වයස අඩුයිද මේ ළඟදී ගැලවිලා ලබපු කොල්ලෙක්ද ඒව අදාළ නැහැ. තේරුණාද? එහෙම මිනිස්සු හිටියා. දැන් 11 වෙනි පරිච්ඡේදය අපි හැරෙමු. ප්‍රේමණීය දේව දරුවෙනි 11 වෙනි පරිච්ඡේදයේ මම ඔබට විස්තර කරන්නම් වෙලාව නැති නිසා. දෙන්න මම ඔබත් එක්ක ටිකක් යාක්ෂණා කරන්න යනවා 11 වෙනි පරිච්ඡේදයෙන් එනකොට අපි දකිනවා ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව මේ අම්මෝනි වරු කියන අය ආවා අම්මෝනි වරු ආවේ ඒගොල්ලෝ සැලැස්මක් හදාගෙන ආවා අපි ගිහිල්ලා ඊශ්‍රායෙල් වරුන්ගේ ඇස් ගලවමු අපි ගිහිල්ලා ඊශ්‍රායෙල් වරුන්ව මරමු විනාශ කරමු දැන් කියවන්න එපා එතකොට මේ දේශනාව යන්නේ නැහැ නේ ගෙදර ගිහිල්ලා කියවද ලියාගෙන ගෙදර ගිහිල්ලා කියව ගන්න. හරිද? දැන් මගේ දියා බලන්න. Right. Thank you. එතකොට මේ අම්මෝනි වරු ආවේ මෙන්න මෙහෙම සැලැස්මක් ඇතුව. එතකොට ඊශ්‍රායෙල් සෙනග මේ අම්මෝනි වරුන්ට විරුද්ධව බල වෙන්න පටන් ගත්තා. කවුරුත් නැහැ ධෛර්යය දීලා ඉදිරියට යන්න. හැබැයි 10 වෙනි පරිච්ඡේදයේ සාවුල්ව දෙවියන් මාසේ රජකමට පත් කරලා ඉවරයි. ආලේප කරලා ඉවරයි. තේරුණාද? නමුත් සාවුල් ආයි පාරක් ගිහිල්ලා එයාගේ තාත්තගේ කෙතේ වැඩ කරලා එන ගමන් සෙනග අඬනවා. ඊශ්‍රායෙල් සෙනග අඬනවා. සාවුල් අහනවා මොකද මේ මිනිස්සු අඬන්නේ? එතකොට කෙනෙක් කියනවා අම්මෝනි වරු ඇවිල්ලා අපිට විරුද්ධව කඳවුරු බැඳගෙන ඉන්නේ. සාවුල් මොනවද කරන්නේ? ගොම්බාණක් අරගෙන මේ ගොම්බාණ කෑලි වලට කපලා රට වටේ අරිනවා මේ ගොම්බාන කියනවා මේ වෙලාවේ මගෙත් එක්ක මේ අම්මෝනි වරුන්ට විරුද්ධව යන්න යම් කෙනෙක් එන්නේ නැත්තම් ඒගොල්ලන්ගේ මේ සතුන්ටත් මෙන්න මේ ටිකමයි වෙන්නේ. ඔයා පිළිගන්නවද 3,30,000ක් සෙනග සාවුල් එක්ක හිටගත්තා. දැන් 10 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ දුර්ජනයව මොනවද කිව්වේ? මේ මිනිහා කොහමද අපිව සතුරාගෙන් ගලවන්නේ? තේරෙනවද? දෙවියන් මාසේ ඔප්පු කරලා පෙන්නනවා එතකොට. තේරෙනවද? දැන් මොනවද වෙන්නේ? 3,30,000ක් සාවුල් එක හිටගත්තා. දෙවියන් මාසේගේ වචනේ කියනවා දෙවියන් මාසේගේ ආලේපය සාවුල් වෙතට ආවා. දෙවියන් මාසේගේ අපේ ඒ ආනුභාව සම්පන්න භාවය සාවුල් වෙතට ඇවිල්ලා අර 3,30,000 එක්ක ගිහිල්ලා අම්මෝනි වරුන්ව පරාජය කරා. පරාජය කරලා සාවුල් එනකොට අර සාවුල්ට විරුද්ධව කතා කරපු මිනිස්සු කියනවා මේ මිනිස්සයා තමයි ඊශ්‍රායෙලේ රජ. හලෙලූයා. ඔබට තේරෙනවද? ඔබට තේරෙනවද? ඔබගේ ජීවිතේ යම් යම් අඩුපාඩුකම් ඇති. දෙවියන් මාසෙට සේවය කරනකොට නමුත් දෙවියන් මාසෙත් එක සුද්ධව පවිත්‍රව දෙවියන් මාසර ඔබින ජීවිතය කොතම ඔබ ගත කරනකොට අභ්‍යන්තරේ කැත සිතුවිලි නැහැ වෛර නැහැ තිත්ත ගන්න නැහැ පරිගණීම් නැහැ දෙයට අපවිත්‍ර දේවල් නැහැ ඔබ පවිත්‍රව දෙවියන් මාසෙ ඉදිරිපිට හිට ගන්නකොට ඒ මනුෂ්‍යත් එක දෙවියන් මාසෙ හිට ගන්නවා ඒ මනුෂ්‍යව ඔප්පු කරලා පෙන්නනවා ඒ ස්ත්‍රියව ඔප්පු කරලා පෙන්නනවා සෙනගට මේ මනුෂ්‍යත් එක මම ඉන්නවා හලෙලූයා දැන් සාවුල් එක දෙවියන් මාසෙ ඉන්න බව සෙනගට තේරෙන්න පටන් ගත්තා Hallelujah. දැන් සෙනග මොනවද කරන්නේ? සාවුල්ට දෙවියන් වහන්සේ ඉදිරිපිට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. අර විරුද්ධව කතා කරපු දුර්ජනයන්ට දෙවියන් වහන්සේ ඔප්පු කරලා පෙන්නුවා මමයි සාවුල්ව තේරුවේ මම ඔහුත් එක්ක ඉන්නවා කියලා දෙවියන් වහන්සේ ඔප්පු කරලා පෙන්නුවා. ප්‍රේමණීය දේව දරුවෙනි තේරුණාද? අපේ ජීවිතවලත් එසේමයි. අපේ ජීවිතවලත් එසේමයි. දෙවියන් වහන්සේ සමහරක් කරුණු කාරණා අපට දෙවියන් මාසේ කරන ආකාරවල දේවල් අපිට තේරෙන්නේ නැහැ. දෙවියන් මාසේ කරන දේවල් තේරෙන්නේ නැහැ. ඔබ හොඳට තේරුම් ගන්න දැන්. මම සාරාංශගත කරන්නම්. කීෂ් කියලා මිනිහෙක් හිටියා. Sorry. සාමුවෙල්ගේ පුතාලා පව් කරා. යෝවෙල් සාබියා. ඒක නිසා සෙනග කිව්වා අපිට පාස්ටර්ලා එපා. අපිට විනිශ්චයකාරයෝ එපා. පූජකයෝ එපා. අපිට රජ කෙනෙක් දෙන්න. දෙවියන් මාසේ රජ කෙනෙක්ව දුන්නා කීෂ් කියලා මිනිහෙක් හිටියා ඒ මිනිහා බොහොම පෝසතෙක්
පුත්‍රයා තමයි සාවුල්. කොටළුව නැති වුණා. කොටළුව හොයන පිණිස තාත්තා පුතාවයි වැඩකාරෙක් වයි ඇරියා. ඊට පස්සේ හතනින් තන ගිහිල්ලා හොයලා හොයලා හම්බෙච්ච නැති තැන සාමුවෙල්ව මුණ ගැහෙන්න ආවා. සාවුල් සහ වැඩකාරයා. සාමුවෙල්ව මුණ ගැහෙන්න ආවම දෙවියන් මහසේ සාවුල් ගැන කියලායි තිබ්බේ. දැන් සාමුවෙල් මොනවද කරේ? සාවුල් රජකමට ආලේප කරා. සාවුල් රජකමට ආලේප කරාම සෙනඟ අතරින් සමහරක් අය සාවුල්ට විරුද්ධව කෙඳුරුවා, අපහාස කරා, හිං ගැහුවා, ප්‍රකාශන කරා. පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැති වුණාම 11 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා අමෝනි වරුන් ඊශ්‍රායලට විරුද්ධව ආවා. ඔය පිළිගත්තු නැති මිනිස්සු අඬන්න පටන් ගත්තා. හිං ගහපු මිනිස්සු අඬන්න පටන් ගත්තා. ප්‍රතික්ෂේප කරපු මිනිස්සු අඬන්න පටන් ගත්තා. එතකොට අර ප්‍රතික්ෂේප කරපු සාවුල් සෙනඟ 300,000 ගණනක් සමග එක්කව් වෙලා ගිහිල්ලා අමෝනි වරුන්ව පරාජය කරා. දැන් ජයග්‍රහණය අරගෙන එනකොට අඬපු මිනිස්සයා hina වෙනවා විතරක් නෙමෙයි, එයා සාවුල්ට ප්‍රශංසා කරන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ තුල. දැන් ඔයාගේ මගේ ජීවිතෙත් දෙවියන් වහන්සේ කරන සමහරක් දේවල් අපිට තේරෙන්නේ නැහැ. සමහරක් විට ඔබේ ජීවිතේ ප්‍රශ්න, වියවුල්, අපහසුකම්, ලෙඩ රෝග මොනවාද කරන්න ඒවා ස්වාමින් වහන්සේ අපි යන මාර්ගය වෙනස් කරන්න ඒවා පාවිච්චි කරනවා. දෙන්නවද මං කියන එක? අපි යන ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. ඔබ දන්නවද ඔය මුහුදේ එක එක දිශාවල් තියෙනවනේ? එක දශමයක් වෙනස් වුණොත් නාවික ඒ ගමන් කරදී දශමයක් වෙනස් වුණොත් යන්න ඕනේ ඕස්ට්‍රේලියාවට නම් ඒ මිනිස්සයා යන්නේ සමහරක් කඩ චීනෙටලු. මේ වෙනස් වෙන දශමය එන්න 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 යන්න ඕනේ මේව. මේ දශමේ වෙනස් වෙච්ච නිසා මේ කියලා මෙහෙට යන්නේ. යන්න ඕනේ මෙහෙට. හැබැයි යන්නේ මෙහෙට. දෙවියන් මාසෙත් එමය. අපේ ජීවිතයේ සමහරක් වෙලාවට අපි මූණ දෙන අපහසුකම් ස්වාමින් වහන්සේ වෙනස් කරනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ දෙවියන් වහන්සේගේ අභිප්‍රායට අපිව ගේන්න. ආමෙන්. ආමෙන්. හල්ලෙලූයා. දැන්නද? හැබැයි අපි දන්නේ නැහැ. සාවුල් දැනගෙන හිටියෙත් නැහැ. එයා දැනන් හිටියේ මගේ කොටළුවෝ පහ. හැබැයි දෙවියන් වහන්සේට සැලැස්මක් තිබුණා. සාමුවෙල් දැනගෙන හිටියා එන කෙනා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සාවුල් එන්න ඉස්සෙල්ලා සාමුවෙල් රජ කෙනෙක්ට අවශ්‍ය සියල්ලම සූදානම් කරලා තිබ්බලු. සියල්ල සූදානම් කරලා තිබ්බා. දෙන්නද? හැබැයි සාවුල් ඒව දන්නේ නැහැ. දෙන්නද? ඔබේ වියවුල ප්‍රශ්නය දෙවියන් මහසේ ඕන විදිහට ක්‍රියා කරනවා. යෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා මම නුඹ කරන යෝජනා මමම දනිමි. නේද? ඒවා මතු කාලේ ආශිර්වාදයේ සදා, විනාශයේ සදා නෙමෙයි, විපත්‍ය සදා නෙමෙයි. දෙන්නාද? ඒවා ඉදිරියේදී ආශිර්වාදයේ සදා. බය වෙන්න එපා. යෝසෙප්ගේ ජීවිතේ යන ඩිරෙක්ෂන් එක දෙවියන් වහන්සේ වෙනස් කරා. වෙනස් කරලා මිසරට ගියා. ගියේ අයියලාව බලන්න. නතර වුණේ කොහෙන්ද? ගෙදරින් නෙමෙයි නතර වුණේ. නතර වුණේ මිසරේ පොතිපර්ගේ ගෙදර. දැන් එහෙ හොඳට වැඩ කරගෙන ඉන්නකොට ආයි ඩිරෙක්ෂන් එක දෙවියන් වහන්සේ වෙනස් කළා. නතර වුණේ කොහෙද? හිර ගෙදර. එතන ඉන්නකොට අවුරුදු ගාණක් ආය දෙවියන් වහන්සේ ඩිරෙක්ෂන් එක වෙනස් කළා. නතර වුණේ කොහෙද? රජ ගෙදර. ඉස්සෙල්ලා හිටියේ හිර ගෙදර, දැන් ඉන්නේ කොහෙද? රජ ගෙදර. එතන ඉන්නකොට දෙවියන් වහන්සේ ආයි ඩිරෙක්ෂන් එක වෙනස් කරා. ඔන්න අයියලා ටික එනවා ධාන්‍ය හොයාගෙන. තේරුණාද? ඊට පස්සේ අයියලා වඳුනගෙන ආයි ඩිරෙක්ෂන් එක වෙනස් කරා. අම්මා තාත්තා බෙන්ජමින් ඔක්කොම නේද, සහෝදරි ඔක්කොම පවුල් ටික ඇවිල්ලා මෙන්න මිසරේ වාසය කරලා. ඔබට තේරුණාද? යොබ් සියලු දේ සම්පූර්ණව ඉතාමත් ආශිර්වාදලත් ලෙස සතුටින් හිටපු මිනිස්සෙක්.
යාට තිබ්බවගේ ආශිර්වාද තුන් ගුණයක් දෙන පිරිස දෙවියන් වහන්සේගේ ඩිරෙක්ෂන් වෙනස් කරා. ඒක නිසා ඔබ අර කන්ෆර්ටබල් සෝන් එකේ ඉන්න එපා. සුව පහසු කලාපයේ ඉන්න එපා. හිතන්න එපා ප්‍රශ්න ඉවරයි කියලා. හැම වෙලාවෙම දෙවියන් වහන්සේ මොනවද මගේ ජීවිතේ කරන්නේ මං ඒට එකට එකඟයි. ඔබ වහන්සේ ඕන දෙයක් මා තුල කරන්න. ඔබට ඕන විදිහට මාව හසුරවන්න. ඔබට ඕන විදිහට මාව ගෙන යන්න. ප්‍රේමණීය දේව දරුවෙනි පාවුල් තුමා කියනවා මට ලාභව තිබුණු දේ මම අතහැරියා. ඒවා හිමි වුණා. මං ඒවා කුණුමෙන් සැලකුවා. ඇයි? ස්වාමින් වහන්සේව අයිති කරගන්න පිණිස. තේරුණාද? ඔයාගේ ඩිරෙක්ෂන් වෙනස් කරනවා දෙවියන් වහන්සේ. සමහරක් වෙලාවට ඔයා සතුටින් ඉන්න ඔයාව ඔයාට හඬන්න සිද්ධ වෙනවා. හරිද? හඬන්න සිද්ධ වෙනවා. දැන් ඔයා දන්නේ ඔයාගේ ප්‍රශ්නේ විතරයි. දෙවියන් වහන්සේ දන්නවා ප්‍රශ්නේ පාවිච්චි කරලා මං කොහොමද මගේ සැලැස්මට මගේ පුතාව මගේ දුවව ගේන්නේ. දුක පාවිච්චි කරලා මං කොහොමද මගේ සැලැස්මට මෙයාව ගේන්නේ. රෝගය පාවිච්චි කරලා මං කොහොමද අංශක 45ක් මෙයාව හසුරවන්නේ වෙනස් කරන්නේ. තේරුණාද? වේදනාව පාවිච්චි කරලා මං කොහොමද අංශක 15ක් මෙයාව වෙනස් කරලා මගේ මාර්ගයට ගන්නෙ. ඒක දෙවියන් වහන්සේ දන්නවා. ඒක නිසා ප්‍රේමණීය දේව දරුවෙනි මේව ගැන ඔබ කරදර වෙන්න එපා. මම ඔබට කියන්න ඕනේ ඔබ සුභාරංචියට බොහොම ලැදි කෙනෙක් නම් ඔන්න පාස්ටර් වසන්ත සුභාරංචි පුහුණු වීම පාඨමාලාවක් ආරම්භ කරලා තිබෙනවා. පාස්ටර් වසන්තගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න දේව මෙයින් පස්සේ. ඉතින් ඔබට පුළුවන් ඔන්ලයින් ඔස්සේ පාස්ටර්ත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඒකත් කියන්නම්. පාස්ටර් මට කිව්වා අනේ දැනුම් දෙන්න. තේරුණාද? කැමතිද ඔයාගේ ඩිරෙක්ෂන් වෙනස් කරගෙන සෙනගාතට සුභාරංචිය ගෙන යන්න? ආමෙන්. හොඳයි. අපි හැම කෙනෙක්ම නැගිටිමු. අපි මොහොතක් ස්වාමින් වහන්සේට යාක්ෂණා කරන්න යනවා. සංගීත කණ්ඩායම එන්න. හාලෙලූයා. ශුද්ධ වේවා. ඔබට අමතක වෙන්න බෑ. මේ වචනේ හොඳට මතක තියාගන්න. මට හම්බෙන අනිත් දවසේ මම මෙතන ඉඳන් තමයි පටන් ගන්නෙ. තේරුණාද? දැන් දෙවියන් වහන්සේ රජෙක්ව පත් කරලා ඉවරයි. ඒ රජතුමාව ඔප්පු කරලත් ඉවරයි සෙනග ඉස්සරහා පිට. මෙයත් එක්ක මම ඉන්නවා. ආමෙන්. ඔයාගේ ගෙදරට එන අද්දකීම් අඩු තරුණ සේවකයා ගැන බය වෙන්න එපා. එයා සේවයට උපකාර කරන කෙනෙක්. එයා පාස්ටර් කෙනෙක් නෙමෙයි. බය වෙන්න එපා. එයත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. ආමෙන්. තේරුණාද? ඒක නිසා නිකන් ආලේප කරන්නේ නැහැ. අපි හැම කෙනෙක්ම නැගිටිමු. අපි නැගිටලා ස්වාමින් වහන්සේට යාක්ෂා කරන්න යනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා රබකත රබහනිය. හැමෝම යාක්ෂා කරන්න. උනන්දුකමින් යාක්ෂා කරන්න. ඔයාගේ ප්‍රශ්නය ගැටලුව ගැන කරදර වෙන්න එපා. ඔයාගේ වේදනාව ගැන කරදර වෙන්න එපා. ඔයාගේ දුක ගැන කරදර වෙන්න එපා. ඔයා කියන ස්වාමිනී ඔබගේ සැලැස්ම මගේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්න සලස්සන්න. ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්ම ඔබේ අභිප්‍රාය ඔබ වහන්සේ මා තුළ තබන්න. හාලෙලූයා. ශුති වේවා. ශුති වේවා. ඔයාට දෙවියන් වහන්සේගේ හඬ දැනෙන්නේ නැහැ. උන්වහන්සේගේ මඟ පෙන්වීම තේරෙන්නේ නැහැ. හරියට සාවුල් වගේ. සාවුල් කොටලුව පහක් පමණ හොයාගෙන ආවේ. නමුත් එයා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔබ එක දෙයක් කරන්න. ඔබ කියන ස්වාමිනී මම ඔබේ කැමැත්තට බාර වෙනවා. මම ඔබේ හස්තයට බාර වෙනවා. ඔබ වහන්සේ කැමති දෙයක් මගේ ජීවිතය තුළ ඉෂ්ට කරන්න ස්වාමින් මාස. හාලෙලූයා. අද ඔයාට විශාල ප්‍රශ්නයක් තිබෙන දේ. කොටලුව පහ නැති වෙච්ච එක ලොකු ප්‍රශ්නයක් සාවුල්. නමුත් දෙවියන් මාසෙට පුළුවන් හෙට දවසේ ප්‍රශ්නේ ආශිර්වාදයකට පරිවර්තනය කරන්න. ඊශ්‍රායෙලේ පළවෙනි රජතුමා සාමුවෙල් ළඟට එනවා. හාලෙලූයා. කොටලුවෝ පහේ ප්‍රශ්න නිසා. කොටලුවෝ පහේ ප්‍රශ්න නිසා. හාලෙලූයා. දෙවියන් මාසෙට බාර වෙන්න. ඔයාගේ ප්‍රශ්නය, ඔයාගේ ගැටලුව, ඔයාගේ රෝගය, ඔයාගේ ණයබර, ඔයාගේ වේදනාව ස්වාමින් මාසෙට කියන ස්වාමිනී මං ඔබ වහන්සේ කෙරේ අදහනවා. මං ඔබ වහන්සේ කෙරේ අදහනවා. ඔබ වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඕ රබකතේ නනමානිය තේ සියලු මැවිල්ලේ මැවුම් කාර දෙවිඳුන් රබකත රබහණි හැමෝම ඇස් දෙක වාගන්. බය වෙන්න එපා වාගේ දුවගෙන. ඔයාගේ පුතා ගැන බය වෙන්න එපා. ඇස් දෙක වාගන්. වාගේ ප්‍රශ්න අභියෝග රෝග දෙවියන් වහන්සේට කියන්න. තරුණ දරුවෙනි ඉදිරිය ගැන බය වෙන්න එපා. සියල්ල ස්වාමින් වහන්සේගේ අතේ. හාලෙලූයා. හැමෝම ඇස් දෙක වාගෙන ස්වාමින් වහන්සේට ඔයාගේ හදවත විවර කරලා කියන දෙවියන් වහන්සේ මා තුළට එන්න.
මං කොහොමද මේවා ටික කරගන්නේ මේ වැඩ ටික කොහොමද මං තනියම කරගන්නේ හිතන්න එපා දෙවියන් වහන්සේ කියන මම සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ රෝගෙන් මං ජයගන්නේ කොහොමද දෙවියන් වහන්සේ කියන මම සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ ණයෙන් මං ගොඩ වෙන්නේ කොහොමද දෙවියන් වහන්සේ කියන මම සර්ව බලධාරී දෙවියන් වහන්සේ Halleluya Cielo me vile me cantare di più Cielo me vile sulla chiede la di dun Come nave lo se va vai a te Siamo qui a la bocca alla දෙවියන් වහන්සේ කිව්වා මම ඔයාගේ ජීවිතය තුළ ඉඳ හැරියොත් විතරයි ඕනම කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් සාතන් යෝබ් ගැන දෙවියන් වහන්සේගෙන් අවසර ඉල්ලන්න යනවා දෙවියන් වහන්සේ අවසර දුන්නට පස්සේ තමයි ඒ දේවල් එන්නේ ඉඳ හැරියොත් මම වැඩක දෙයක් කියන්නම් ඔයාගේ රෝගයේ පසුපසේ ඉන්නේ දෙවියන් වහන්සේ වාගේ ප්‍රශ්නය පසුපසින් ඉන්නේ දෙවියන් වහන්සේ. වාගේ ජීවිතේ ස්කුණාටුව මත පස්සේ ඉන්නේ දෙවියන් වහන්සේ. හල්ලෙලූයා. ඇස් දෙක වහගෙන කිය ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන්. කියන්න ස්වාමිනි මං අදහනෝ. ඔබ වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. වාගේ ජීවිතේ මුකුත් නැති තැන ඉන්නේ දෙවියන් වහන්සේ. මුකුත් නැ. මුකුත් නැ. හැබැයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ තනයි ඇති. Eti, 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 hallelujah. Oh, under the Sudikara, under the Kadala Sudikara, Kagala again, hallelujah. Oh,
හස්සෙට නුඹ බාර වෙනකොට මම වාගේ ජීවිතේ මහත්දේ කරන දෙවියන් වහන්සේ විනවාසේ එක තරුණ තාත්තා කෙනෙක්ට කියනවා වර්තමානයේ නුඹ අමාරු බොහෝ මාර්ගවල යනවා හැබැයි නුඹේ ඉදිරිය දන්නේ මමයි නුඹේ හෙට දවස දන්නේ මමයි මා කෙරේ අදහන්න මා කෙරේ අදහන්න ප්‍රේමණී අම්මේ وأنا තිබෙන أن أنا أقول لك أن أنا නැත لك أن أنا සියල්ල සැලසුම් කොට හමාරය දෙවියන් أن සියල්ල සැලසුම් කොට හමාරය අධිගෝසවල ස්වාමින් වහන්සේට නමස්කාර කරා ඔයා මුකුත් දන්නේ සියල්ල දන්න දෙවියන් වහන්සේට නමස්කාර කරා سيالا دانا دبيان أنتار جالو سه سامان دينا سهودرا دبيان ما سه نامسكارا كران هاللويا واجي باولة براشنة دبيان ما سه ويسا دانا بالواتا دبيان ما سه ونامسكارا كرنونا هاللويا أبهوني You hack it out of a dot, but I'm over on it. Bit a city at that, over on it. Bit a dinner at that, but I'm over on it. You hack it out of a dot, but I'm over on it. Bit a city at that. Oh,
දෙපා. වාස සුදාන්ත එක කන්ටිනියු කරයි දිගටම සුද්ධාත්මයන් වහන්සේ එතුමාට මඟ පෙන්වන ආකාරයට එතුමා කතා කරයි. අද දවසේ ඔබට දෙවියන් වහන්සේ කතා කරපු දේ අමතක කරන්න දෙපා. දෙවියන් වහන්සේගේ වචන තිබෙන එක යොදන ඒක පිහිටවන දෙවි කෙනෙක් අපිට ඉන්නේ. හැලෙලූයා. උන්වහන්සේ යොදනවා පිහිටවනවා ඒක ස්ථාපිත කරනවා. හැලෙලූයා. ආමේන්. ආමේන්. හොඳයි අපි මේ වෙලාවේ අපි අන්තර්ජාලය ඔස්සේ අප සමග සම්බන්ධ වෙලා ඉන්න අයට අපි ආඥා කරලා අපි ඔවුන්ට සමු දෙනවා. අපි ආඥා කරමු. කරුණාවන්ත පියාණනි අපි ඔබට ස්තුති කරනවා මෙපමණ වෙලා ඔබගේ දරුවෝ අපේ රට තුල ඒ වගේම විදේශ දේශයන්වල ස්වාමීන් ඉඳලා මේ ශුද්ධ වූ නමස්කාර දේහ මෙහෙට ස්වාමීන් වහන්සේ සහභාගී වුණා. ඒ වගේම ඔබගේ ජීවනයේ වචනය ස්වාමීන් වහන්සේ සවන් දුන්නා. ස්වාමීන් මේ වචනය තුල ස්වාමීන් මේ දරුවන්ගේ ජීවිතය ඔබ ක්‍රියා කරමින් සමහරට මෙතන ඇති අපි සමග සම්බන්ධ වෙන අය සමහර බලාපොරොත්තු නැති වෙච්ච ස්වාමීන් ලොකු අභියෝගවල ඉන්න නමුත් අද දවසේ ඔබ වහන්සේ කතා කරා ඒ සියල්ල පිටිපස්සේ ඔබ ඉන්නවා ඔබ වහන්සේ ක්‍රියා කරමින් ඉන්නවා ස්වාමීන් ඒක දෙස බලාගෙන ඔබ දෙස බලාගෙන ඔබගේ ක්‍රියාව දෙස බලාගෙන ස්වාමීන් ගමන් කරන්න නිශ්චලව සිටින්න ස්වාමීන් ඔබගේ දරුවන්ට ඔබගේ කරුණාව අනුග්‍රහය ලබා දෙන්න උන්ව බාර කරනවා ජේසුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන් හොඳයි ඔබට අපි මේ වෙලාවේ ජේසු පීටයි කියනවා ඒ වගේම ඔබට පුළුවන් ලබන සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට සුභාරංචි රැස්වීමත් එක්ක අප සමග සම්බන්ධ වෙන්න ඔබට ජේසු පීටයි